Hello, everyone. මම කිව් විදිහට නමේ 30 වෙනකොට ලයිව් ආවා. මම ටිකක් කරලා බලන්නම් කවුරු හරි ජොයින් වෙනවද කියලා. ඉතින් හැමදාම වගේ මම දන්න විදිහට ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද මම ලයිව් වෙන්න හිතුවේ. මොකද ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් හැමදාම වගේ මම දන්න විදිහට උත්තර දෙන්න. බලමු අපි මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඔගලන්ගේ ක්වස්චන්ස් තියෙනවා නම් මට ටයිප් කරන්න. එහෙම නැත්නම් මම තව විනාඩි 5කින් විතර ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මට වෙන එක්සැම්පල් එකක් නැති නිසා මම මෙහෙන්න ඩිසයිඩ් කරපු විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ කියන්නේ මට PR එන්න එක්ස්ප්‍රෙස් එන්චුවල් පොයින්ට්ස් මදි වෙච්ච නිසා ඊට පස්සේ මම ඩිසයිඩ් කරපු විදිය මම කොච්චර ඩියුරේෂන් එක කෝස් එකක්ද කරන්නේ ඒ විදිහට මම ප්ලෑන් කරපු විදිය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මගේ කතාවම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න එක ඔයගොල්ලන්ට වටිනවා කියලා මම හිතනවා. කෝවිඩ් තත්ත්වය නම් මං ඉන්නේ ටොරොන්ටෝ කිට්ටුව යෝක් රීජන් එකේ. ඔන්ටාරියෝ වල කෝවිඩ් තත්ත්වය එච්චරම හොඳ නෑ. ඊයේ ඔන්ටාරියෝ වල ඊයේ දවසේ විතරක් 4000 ගණනක් තිබ්බා. මෙහෙ ප්‍රීමියර් ඩග්ෆෝඩ් කියලා තිබ්බා රෙස්ට්‍රික්ෂන්ස් වෙනස් කරන කතාවක්. තාම ඒ ගැන හරියටම විස්තරයක් දන්නේ නැහැ. කෝවිඩ් තත්ත්වය එච්චරම හොඳ නැහැ. DI එක්ස්ට්‍රැක්ට් එක ගැන පොඩ්ඩක් කියන්න කියන එක මට තේරුන්නේ නැහැ. DI එක්ස්ට්‍රැක්ට් කියන්නේ මොකක්ද කියලා. A-level කරා බට් එක්සෑම් වලදී A-level ෆේස් කරා මට කැනඩා එන්න මොනවද කරන්න ඕනේ. හරියට මට ඒකට උත්තරයක් දෙන්න බැහැ. ඔයාගේ සම්පූර්ණ බැක්ග්‍රවුන්් එක දන්නේ නැතුව ඔයාගේ වයස එතකොට ගේ ස්ටඩි ගැප්ස් තියෙනවද ඒ වගේ දේවල් ගොඩක් බලන්න වෙනවා. ඩිපෙන්ඩන්ට් එක්ක ඉන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවද දෙන්නටම එකට ෆ්ලයි කරන්න බැරි වෙයිද. ඒකටත් මට කෝවිඩ් ප්‍රශ්න නිසා හරියට උත්තරයක් දෙන්න බැහැ. මමයි වයිෆුයි නම් එකටමයි ඇප්ලයි කරේ. එයාට මට දවසකට කලින් වීසා ස්ටෑම්ප් එලාවා. මට ඊට පහුවෙනිදා වීසා ස්ටෑම්ප් එලාවා. දෙන්නම එකට තමයි ෆ්ලයි කරේ. මේයින් ටෙක් එකට මේ මාසේ වීසා ඇප්ලයි කරාට කමක් නැද්ද? වීසා ඇප්ලයි කරන එක ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඕනේ. මුලින්ම ඕගොල්ලෝ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ බලන්න එක එක රටවල් වලට ප්‍රොසෙසින් ටයිම්ස් තියෙනවා. ඒ ප්‍රොසෙසින් ටයිම් එක අනුවයි ඔයගොල්ලන්ගේ කොලේජ් එක හරි යුනි එකේ හරි ඉන්ටේක් එකට තියෙන ෆයිනල් ඩෙඩ්ලයින් එකටයි අනුව තම ඔයගොල්ලන්ට වීසා ඇප්ලයි කරන්න කාල සීමාව තීරණය කරන්න වෙන්නේ. කියන්නේ දැන් ආපහු 4 වීක්ස් වෙලා තිබ්බා ප්‍රොසෙසින් ටයිම් එක. ඊට කලින් මං හිතන්නේ ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බා. ඉතින් ඕගොල්ලෝ හරියට ප්‍රොසෙසින් ටයිම් එක බලන්න නැතුව වීසා ඇප්ලයි කරලා වීසා වල ඩිසිෂන් එක එන්න කල් ගියා කියලා එක කොලෙජ් එක පැත්තෙන් වැරද්දක් නෙවෙයි. ඒක ඕගොල්ලන්ගේ පැත්තෙන් වැරද්දක් විදිහට තමයි කොලෙජ් එක දකින්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට ආපහු වීසා හම්බුනේ නැත්තම් එක්ස්කියුස් එකක් තියෙයි ෆීස් ආපහු කොලෙජ් එකෙන් අරගන්න. ඒ වුණාට සර්ටන් ඩෙඩ්ලයින්ස් තියෙනවා කොලෙජස් යුනිවර්සිටිස් වල ඕගොල්ලන්ගේ ෆීස් ආපහු ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්නත්. ඉතින් ඒ දේවල් ගැන හිතලා ඇප්ලයි කරන්න.
මං ස්ටඩන් වීසාහපු ප්‍රොසෙස එක මුලින් දන්ම කියන්න. හරි මං ඒ කියන්න. අයියේ මට BSC බයෝටෙක්නෝලජි ඩිග්‍රී එකක් තියෙනවා විත් ෆස් ක්ලාස් හැබැයි යුනිවර්සිටි ඔෆ් බැංගලෝර් ඉන්දියා සයිමසි හරි කරන්න එකට ගැලපෙන මගේ පොයින්ට්ස් එකක් දායිය එක්ස්පීරියන්සස් තියෙනවා. ස්ටඩි ගැප්ස් අවුරුදු හයක් තියෙන එක ප්‍රශ්නයක් නැහැ. වාගේ වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් මොකද සරලව මෙච්චර යවල හිතන්න ඕනේ. මං ගොඩක් දැකලා තියෙනවා වයස ප්‍රශ්නයක්ද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක්. මාත් එක්ක ඩිප්ලෝමා එක කරපු අය ඉන්නවා අවුරුදු 45 වගේ අය. ඉතින් වයස ප්‍රශ්නයක් නැහැ ඉගෙන ගන්න. ඒක අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන දෙයක් නේ හැමතිස්සෙම. ප්‍රශ්නේ තියෙන්නේ වීසා ඔෆිසර් ඕගලන්ට කන්වින්ස් කරන්න පුළුවන්ද කියන එක. ඕගොල්ලෝ ඇත්තටම ඉගෙන ගන්නද එන්නේ කියන එක තමයි ඒගොල්ලන්ට ගොඩක්ම බලන්න අවශ්‍ය දේ. දැන් මේ ඊයේද කොහෙද කැනඩාවල් ෆොරින් මිනිස්ටර්ත් කියලා තිබ්බා ස්ටඩන්ස්ලා මෙහැවිල් ඉගෙන ගන්න විතරක් නෙවෙයි ඕනේ ඒගොල්ලන්ට, ඒගොල්ලෝ අපහු මෙහෙ සදහටම ඉන්න වගේ කතාවකුත් කියලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ යාලා හිත යටින් දන්නවා ඔයාලා ස්ටඩි කරලා මෙහෙ ඉන්න බලාගෙන තමයි ඉන්නේ කියලා. ඒ වුණාට ඕගොල්ලෝ පුළුවන් තරම් ටයිස් පෙන්නන එකත් හොඳයි ස්ටඩිස් කරලා අපහු යනවා කියලා. ඒ වුණාට මගේ කතාවේදී නම් මම එහෙම දෙයක් කරේ නැහැ. මම ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ හිටියේ. මම මෙහෙ ආවේ ඊට හාත්පසින්ම වෙනස්. ඒ වුණාට මිකැනිකල් ඉංජිනියරිං සෙක්ටර් එකේම ඊට හාත්පසින්ම වෙනස් ෆීල්ඩ් එකකට තමයි මම ආවේ. ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඉඳන් මම ආවේ බිල්ඩිං සයන්සස් වලට. ඉතින් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම මගේ SOP එකේ ලිව්වේ මම එතකොට ලංකාවේ නම ගිය ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රී එකට සම්බන්ධ කම්පැනි එකක ටෙක්නිකල් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරේ. ඉතින් එතන අලුත්ම වර්ක්ෂොප් එක හැදුවට පස්සේ අපිට බිල්ඩිං රිලේටඩ් ප්‍රශ්න ගොඩක් වුණා. ඒ දේවල් නිසා කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක අඩු වුණා. ඉතින් ඔටෝමොබයිල් ටෙක්නොලොජි පැත්තෙන් අපෙන් අඩුපාඩු නොවුණත් අර බිල්ඩිං එක පැත්තෙන් තිබ්බ අඩුපාඩුත් ගිය අපේ පිටින්ම තමයි. ඉතින් ඒ සිටුවේෂන් එක මං එක්ස්ප්ලේන් කරා මොකද අනාගතයේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා මගෙම කියලා වර්ක්ෂොප් එකක් ඕපන් කරන්න. මට ඔටෝමොබයිල් ෆීල්ඩ් එකෙන් නොලෙජ් එක තිබ්බට අර වගේ ප්‍රශ්නත් මගේ වර්ක්ෂොප් එකේ කවදා හරි වුණොත් කාටවත් අතපාන්නේ නැතුව මටම ඒ දේවල් විසඳගන්න පුළුවන් වෙන්න තමයි ඒ වගේ කෝස් එකක් මං සිලෙක්ට් කරන්න කියලා කතාවක් තමයි මම SOP එකේ ලිව්වේ. ඉතින් ඊට පස්සේ මම ලිව්වයි කැනඩා වගේ රටක් ඒකට තෝරගන්න කියලා. ඉතින් ඔබ්වියස්ලි කැනඩාවේ ලංකාවට වඩා ටෙක්නොලොජි එක අතින් ඉස්සරහා ඉන්නේ. අපි මොන පැත්තෙන් කතා කරත් අනිවාර්යෙන්ම ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඒ දෙක කන්වින්ස් වෙන විදිහට මම ලිව්වා. එතකොට මම ඊට පස්සේ අන්තිමට ලිව්වේ මම ස්ටඩි සිවර්ලා PGWP අවුරුදු තුනක් හම්බෙනවා. ඒ අවුරුදු තුනත් එක්ස්පීරියන්ස් අරන් ඒ අවුරුදු තුන ඇතුළත මම PR ඇප්ලයි කරලා PR උත් අරගෙන ආපහු රටට යන කතාවක් මං හිතන්නේ මං රටට යන කතාවක් ලිව්වෙම නැහැ. මං PR අරගෙන ඊට පස්සේ සිටිසන් ගන්න කතාවකුත් ලිව්වා මට මතක විදිහට. මගේ SOP එක මම පේජ් එකේ ෂෙයා කරලා තියෙනවා. ආයි කාට හරි ඕන නම් ඒක අනිවාර්යෙන් කියන්න මම ඕන වෙලාවක ඒක ෆෝවර්ඩ් කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ ජොබ්ස් වලට ගැලපෙන ප්‍රොවින්ස් කියන නම් මට හරියටම කියන්න බෑ. මේ වෙලාවේ ගොඩක් ප්‍රොවින්සස් වල අන්එම්ප්ලොයිමන්ට් රේට් වැඩි වෙලා තියෙනවා මේ කෝවිඩ් නිසා. ඉතින් හොඳම දේ ඔගොල්ලෝ jobbank.ca සයිට් එකේ තියෙන ඔගලන්ට ජොබ් ස්කෝප් එක බලන්න පුළුවන්. කොයි ප්‍රොවින්සස් වලද ඉල්ලුම වැඩි, කොයි ප්‍රොවින්සස් වලින්ද එක එක ෆීල්ඩ් රිලේටඩ් ස්ටඩීස් කරපු අයට ජොබ්ස් හම්බෙලා තියෙන වැඩියෙන්ම වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඒක නිකන් ජොබ් බැංක් එකක් විතරක් නෙවෙයි. ඒ තියෙන ෆැසිලිටීස් හරියට යුටිලයිස් කරොත් ඔගලන්ට ගොඩක් ඉන්ෆර්මේෂන් ඔෆිෂියල් ගවර්මෙන්ට් වෙබ්සයිට් එකෙන්ම දැනගන්න පුළුවන්. ඉතින් ඩ්‍රයිවර් ලයිසන් එක්ස්ට්‍රැක්ට් එක ගන්න විදිය කියන්න. ඩ්‍රයිවර් ලයිසන් එක්ස්ට්‍රැක්ට් එක ගන්න වේරහැරට යන්න ඕනේ. මට මං ගන්නකොට 500ක් වගේ ගියේ. ඊට පස්සේ ඒක ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා සර්ටිෆයි කරගන්න ඕනේ. එච්චරයි. ඊට අමතරව
ඉන්ටර්නශනල් ඩ්‍රයිවිං පර්මිට් එක අරන්ගෙන ඕනනම් එකත් අරන් එන්න. ඒක තියෙන්නේ ගෝල් ෆේස් රවුන්ඩ් බෝට් එකේ ටාර්ජ් එක පිටිපස්සේ මට මතක විදිහට. එතනින් එහාට මෙහෙට ආවට පස්සේ ඔයාට තියෙන එක්ස්පීරියන්ස් අනුව තමයි මෙහෙ ලයිසන්ස්. මං ඉන්නේ ඔන්ටාරියෝ. ඉතින් හැම දෙයක්ම කැනඩාවල ප්‍රොවින්ස් වයිස් වෙනස් වෙනවා. ඔන්ටාරියෝ නම් ප්‍රොසෙස් එක තියෙන්නේ G1, G2, G කියලා ලයිසන්ස් තියෙන්නේ. ඔයාට ලංකාවේ තියෙන එක්ස්පීරියන්ස් ප්‍රමාණය අනුව ඔයාට සර්ටන් වේටිං පීරියඩ්ස් වේව් ඔෆ් කරගන්න පුළුවන්. ඒක තමයි ඔයගොල්ලෝ එක්ස්ට්‍රැක්ට් එකගෙන આવොත් වාසිය තියෙන්නේ. ඉතින් ලංකාවේ ලයිසන්ස් නැති එක්කෙනෙක්ට නම් සෝරි, මෙහෙ ඇවිල්ලා ස්ටෙප් බයි ස්ටෙප් ග්‍රැජුවේටඩ් ලයිසනින් සිස්ටම් එක ෆලෝ කරන්න වෙනවා. ඒ කියන්නේ G1 අරන් අවුරුද්දක් ඉන්න ඕනේ, G2 කරන්න, ඊට පස්සේ G2 අරන් අවුරුද්දක් ඉන්න ඕනේ, ආපහු G ෆුල් ලයිසන් එක කරන්න. ප්‍රොප්‍රයිට බිස්නස් එකක වර්ක් කළා කියලා එක්ස්පිරියන්ස් ලෙටර් එක ඇක්සෙප් කරන්නේ නැද්ද? එක අපේ ෆැමිලි බිස්නස් එකක් සර්විස් කරලා නැහැ. ඒකට මට හරියටම උත්තරයක් දෙන්න බැහැ. ඒ ගැන මම දන්නේ නැති නිසා. ඒ වුණාට අර මං කලින් කිව්වා වගේ දෙන හැම ඩොකියුමෙන්ට් එකක්ම වීසා ඔෆිසර් කන්වින්ස් කරන්න පුළුවන් මට්ටමේ ඩොකියුමෙන්ට් එකක් නම්, ඒ කියන්නේ ඇත්ත දෙයක් නම් බොරු දේවල් දාන්න එපා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වීසා ඔෆිසර්ත් මනුස්සෙක්. එයා බලන්නේ එයාගේ හිත යටින් එයාත් දන්නවා මේ මනුස්සයා මේ ඉගෙන ගන්න මෙච්චර වේදන් කරලා ඇවිල්ලා අපව යන්නේ නැහැ කියන එක. එයාලටත් ඕනේ ස්කිල්ඩ් ඉමිග්‍රන්ට්ස්ලා තමයි. ඉතින් කැනඩාවට තව සෑහෙන කාලයක් යනකම් ස්කිල් වර්කර්ස්ලා ගනී. මොකද කැනඩාව කොච්චර ඩෙවලොප් රටක් වුණත් ඩෙත් රේට් එක බර්ත් රේට් එකට වඩා වැඩි. ඒ නිසා ඒගොල්ලන්ට තරුණ අය මේ රටට තව ඕනේ. ඒක මම කොලෙජ් එක ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකදි තමයි මම දැනගත්තේ. ඉතින් ඔයාලා අප්ලෝඩ් කරන හැම ඩොකියුමෙන්ට් එකකින්ම වීසා ඔෆිසර් කන්වින්ස් වෙන විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. My consultant has given colleges details in Toronto as well as Alberta. I'm not sure which province to choose. ඒකත් ඔයාගේ තීරණයක්. ප්‍රොවින්ස් එක ඩිසයිඩ් කරන එක සම්පූර්ණයෙන්. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. සමහරක් වෙලාවට PNP programs, ඒ කියන්නේ provincial nominee programs වල ඒකෙත් සබ් කැටගරිස් තියෙනවා. සමහරක් වෙලාවට PNP programs වල තියෙනවා ඒ සර්ටන් ප්‍රොවින්සස් වල අවුරුදු දෙකක් ඉගෙනගෙන තිබ්බොත් PNP නොමිනේට් වෙන්න එක තව එක ක්වොලිෆිකේෂන් එකක්. ඉතින් දැන් ඔන්ටාරියෝ වල ඒක පොඩ්ඩක් අඩුයි. ඇල්බර්ටා අයිති වෙන ප්‍රොවින්ස් එක මං හිතන්නේ ඇට්ලාන්ටික්, ඒ පැත්ත මං හරියට දන්නේ නැහැ. ඒ පැත්තේ එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අයියේ, කැනඩා සප්ලයි චේන් ජොබ් ඩිමාන්ඩ් එක කොහොමද? සොරි, ඒ ගැන මන් දන්නේ නැහැ. අර jobbank.ca එකේ තියෙන ඔප්ෂන්ස් වලින් ඕගලන්ට බලා ගන්න පුළුවන් එක එක ජොබ්ස් වල තත්ත්වය කොහොමද, පේ රේට්ස් කොහොමද, අවලි ජොබ් ඩිමාන්ඩ් එක කොහොමද වගේ ගොඩක් දේවල් ඒකේ පොඩ්ඩක් බලන්න. ඊට අමතරව ඒකේ බලා ගන්න පුළුවන් ඕගලන්ට ඒ අදාළ ජොබ් වලට ඕගොල්ලෝ එන්ටර් වෙන්න නම් තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් මොනවද, ඒ වගේ ක්වොලිෆිකේෂන්ස් කැනඩා වල ඔබ්ටේන් කරගන්න පුළුවන් යුනිවර්සිටීස් කොලෙජස් මොනවද කියලා ඒවල බලා ගන්න පුළුවන්. අයියා, මෙහෙ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා ඉංජිනියරිං වලින් කැනඩාවලට බැචලර්ස් එන එක හොඳ, නැත්තම් පෝස්ට් ග්‍රැජුවේට් එකකට එන එකද? වීසා සක්සස් රේට් එක වැඩි කොයි එකේද? එහෙම දෙයක් නැහැ. මම ඩිප්ලෝමා එකක් තියෙද්දී ආපහු ඩිප්ලෝමා එකකටම ආවේ. ඩිප්ලෝමා එකක් තියෙද්දී ඩිග්‍රී එකටම එන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒක වා ඩිසයිඩ් කරන්න ඕනේ වාගේ කරන් CRS ස්කෝ එක අනුව. මොකද වා මේ එන්නේ PR එක ගන්න නම් වා මේ ස්ටඩි කරන්න එන එක CRSCO එක වැඩි කරගන්න ඕගන්න එක ස්ටෙප් එකක්. ඉතින් කෝස් එක සිලෙක්ට් කරන එකත් ඔයා හරියට ඒ දේවල් කල්පනා කරලා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. එක මං එක්ස්ප්ලේන් කරන්නම් තව සුට්ටක් ඉස්සරහට. ඩිපෙන්ඩන්ට් ගේස් සූපිය එක ලියද්දි මොනවද අය ඉම්පෝර්ටන්ට් වෙන කරුණු? මගේ ඩිපෙන්ඩන්ට් ගේස් සූපිය එකේ ලිව්වේ මාත් එක්ක එනවා,
ඉතාමතර එයා වැඩකරපු දේවල් ස්ටඩි කරපු දේවල් වල කොලිෆිකේෂන් අප්ලෝඩ් කරා. ඉතාමතරව එයා වැඩකරපු දේවල් ගැන ලිව්වා. ඉතාමතර විශේෂ දෙයක් ලිව්ව නෑ මට මතක විදිහට. අයිය ස්ටඩන්ගේ වීස එක ඇප්ලයි කරලා ඒක ලැබුණට පස්සේ ස්පවස්ගේ වීස එකත් ලංකාවේදිම ඇප්ලයි කරන එක ප්‍රශ්නයක් නැද්ද? ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මං කලින් කිව්වා වගේ අපි දෙන්නම එකට ඇප්ලයි කරේ, දෙන්නම එකට ආවේ. අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එහෙම ප්‍රශ්න වෙච්ච අයත් ඉන්නවා. ඉතින් මං ගොඩක් අහලා තියෙනවා ස්ටුඩන්ට් ඉස්සෙල්ල ඇප්ලයි කරලා ඒක ඇප්රූව් වුණාට පස්සේ ටික දවසකින් ස්පවුස්ගේ එක ඇප්ලයි කරනවා නම් හොඳයි කියලා. ඉතින් කලින් කිව්වා වගේ මගේ එක්ස්පීරියන්ස් එක නම් තියෙන දෙන්න මේකට ඇප්ලයි කරා, දෙන්නට මේකට හම්බුණා. අය 15,000 CAD මගේ 1 year fees කරන්න යන්නේ bachelor එකක් 4 years. show million show money 5 million FD එකක් මදි වෙයිද? ඒක වාටම බලාගන්න පුළුවන් canada.ca cic.gc.ca කියන වෙබ්සයිට් එකෙන් වාට බලාගන්න පුළුවන්. මොකද එතන ස්ටෙප් බයි ස්ටෙප් ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා ෂෝමනි කොහොමද පෙන්වන්න ඕනි කියලා. ඔයා ස්ටුඩන්ට් විතරක් නම් එක්ස්පෙන්සස් ඉතාමතර වගේ කොලේජ් ෆී එක කොච්චරක් පෙන්වන්න ඕනද ඒ දේවල් අනුව තමයි ඔයා පෙන්වන ගාන තීරණය වෙන්නේ. ඉතින් මම එන කාලේ මම පෙන්වුවේ දෙන්නටම 4.5 මිල් ටු 5 මිල් ගානක්. ඒක අපිට ඇති වුණා කැල්කුලේෂන්ස් අනුව. ඉතින් ඒ සයිට් එකෙන් තමයි ඒක වාට බලා ගන්න වෙන්නේ තමාෂ. චරිත් කොහමද? වීර SOP එක පේජස් 4ක් වගේ ආවා ලියලා ඉවර වෙද්දී. ඒක අවුල්ද? මං හිතන්නේ කවුලක් වෙයි කියලා. මං කලින් කිව්වාගේ වීසා ඔෆිසර් මනුස්සෙක්, ඒක එයාගේ ජොබ් එක. ඉතින් එයා බැඳිලා ඉන්නවා. මං හිතන්නේ ඔයා මොනවද ලිව්වත් ඒක කියවන්න. මොකද එයා 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 ලොකු වගකීමක් තියෙන ජොබ් එකක් කරන්නේ. පුළුවන් තරම් අඩු වෙන එක හොඳයි. එහෙම අඩු වුණා කියලා පේජස් ගන්න ඔයාට අවාසියක් ගන්නත් බෑනේ. ඉතින් ඔයා හිතන්න ඔයා ජොබ් එක කරා නම් ඔයාට පේජස් මෙච්චරක් කියවන එක අමාරුයි කියලා ඔයාට හිතෙනවා නම් අනවශ්‍ය දේවල් ගොඩක් ලියන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට ලියන්න. මගේ එක තිබ්බ මට මතක විදිහට පිටු දෙකක් විතර උපරිම තියෙන්නේ නැති. අවශ්‍ය දේවල් විතරක් ලියන්න. අනවශ්‍ය දේවල් ගොඩක් ඇතුළු කරන්න යන්නත් එපා. ඇත්තයි මේ මනුස්සයා කියන්නේ කියලා හිතුණා නම් ඒක ඇති. මහේෂ අයියේ thank you. අයිය SOP එක ෂයා කරන්න ප්ලීස්. ඕකේ, මං පේජ් එකේ තියෙනවා. ඒ වුණාට මං ආපහු මේ කියවුනාට පස්සේ ආපහු ඒක ෂයා කරන්නම්. චාමර thank you. ඩිපෙන්ඩන්ට් SOP එක නැහැ මං ගාව. මගේ SOP එකේ තර මං කිව්ව මං ෆීල් රිලේටඩ් වෙනස කරන එකයි අයි කැනඩා සිලෙක්ට් කරන කියන කොටසයි විතරයි මං ගාව තියෙන්නේ. මම පුළුවන් වුණොත් අර ටිකත් හොයලා ඒකටම ටෑච් කරන්නම්. ඒ වුණාට මට ෂුවර් මං ගාව ඩිපෙන්ඩන්ට්ගේ SOP එක නැහැ. අයියේ කැනඩා ඇප්ලයි කරන්න හොඳ ඒජන්ට් කෙනෙක් කියන්න. හරි, මගේ කතාව කියන්න. මං ඒජන්ට්ස්ලා 3 දෙනෙක් ගාවට ගියා. නම් කියන්න යන්නේ නැහැ මම කාගේවත්. මට ඒකෙන් වැඩක් නැති නිසා. ඉතින් 3 දෙනා ගාවට ගියාම 3 දෙනා මට කතා 3ක් කිව්වේ. එක්කෙනෙක් කිව්වා මෙච්චරක් පෙන්වන්න ඕනේ, ඔයා මේ වගේ එකකට තමයි ස්ටඩි කරන්න යන්න ඕනේ, මට ඕන දේ ස්ටඩි කරන්න බෑ, මං එයාට ඕන දේ ස්ටඩි කරන්න ඕනේ, එතකොට මෙච්චරක් පෙන්වන්න ඕනේ කිව්වා. ඊට පස්සේ එක්කෙනෙක් ගාවට ගියා. මං එතකොට IELTS කරලා තිබ්බේ නැහැ. එක්කෙනෙක් ගාවට ගියාම එයා ගන්නවා 2500කුත්. 2500ක් දීලා මං ටිකක් වෙලා වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ මේ මං කියන්නේ 2500 ගෙවුවට පස්සේ වෙච්ච දේවල්. මගේ ෆයිල් එක ගත්තා. ගත්තයින් පස්සේ IELTS කරා දැහුවා. මං කිව්වා තාම IELTS කරේ නැහැ කියලා. එහෙනම් ෆයිල් එක ආපහු මට දුන්නා. IELTS කරලා එන්න කිව්වා. 2500 තියාගත්තා. 2500 නම් මට කමක් නැහැ. ඉතින්
ඒ වගේ අනිත් එක්කෙනත් ඒ වගේ පරස්පර විරෝධී කතා කිව්වේ. ඊට පස්සෙ ඉතින් මම බැලුවා, මම තනියෙන් විස්තර හෙව්වා. ඔය අද්දි මට ගොඩක් දේවල් හම්බුණා. ඉතින් මට හම්බුනේ නැති අදටත් මට අපරාධි කියලා හිතෙන එක තැනක් තියෙනවා. FBA එකේ තිබිලා තියෙනවා ඉතාමත් හොඳ ගෲප් එකක්. ඉතින් ඇත්තටම කැනඩාව ගැන එන්න විස්තර හොයන අය දැනටත් ඒ ගෲප් එක දන්නවා. අවාසනාවකට මට ලංකාවේදී ඒ ගෲප් එක හම්බුනේ නැහැ. මම ඒ ගෲප් එකේ නම් මෙතන කියන්නේ නැහැ. මොකද ඒ ගෲප් එකේ ඉන්න අය ඒ ගෲප් එක කොල්ටි එකට කරන් යනවා. අනවශ්‍යයි ඒ ගෲප් එකට එකතු වෙනවට ගෲප් එකේ ඉන්න අය කවුරුත් කැමති නැහැ. ඉතින් ඇත්තටම අවංකව කැනඩාව ගැන හොයන අය ඒ ගෲප් එක අනිවාර්යෙන් හොයාගන්නවා. ඒ දන්නේ නැහැ මට හොයාගන්න බැරි වුණේ. ඉතින් ඒ ගෲප් එකෙන් ගොඩක් විස්තර ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒජන්ට්ලා ගැන නම් මං කිසි දෙයක් දන්නේ නැහැ. මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කවුරුත් නැහැ. 30 මිනිත් වලින් ඔක්කොම වැඩ කරගන්න බැරි වේ. 30 මිනිත්ස්ද 30 මිලියන් වෙන්න ඇති මම මේ හිතන්නේ කියන්නේ. 30 මිලියන් වලින් ඔක්කොම වැඩ කව කරගන්න බැරි වෙයි මං හිතන්නේ. ඔය අහන්න ෂෝමනිත් එක්ක නම් අනිවාර්යෙන් බෑ. මටයි වයිෆ්ටයි දෙන්නරම ඉන්ක්ලූඩින් ටිකට්ස් 20ක් වගේ ගියේ. ඒ ටිකට විතරක් නම් 30 මිලියන් හොඳටම ඇති. සවිත් හොඳින් ඉන්නවා මල්ලි. අයියා කොලේජ්ද යුනිවර්සිටිද බැචලර්ස් කරනවා නම් එනවා නම් හොඳ වීසා සක්සස් රේට් එකත් එක්ක. ඒකට මට උත්තර දෙන්න අමාරුයි. ඒක ඔයාගේ ඩිසිෂන් එකක්, ඔයාගේ කරන්ට් CR ස්කෝ එකත් එක්ක. ඔයා තමයි ඒක ඩිසයිඩ් කරන්න ඕනේ. වීසා සක්සස් රේට් එකත් ඉතින් වීසා ඔෆිසර් කන්වින්ස් වෙන විදියට තමයි. ආර්ට් බැචලර් එකකට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් MBA එකක් කරන්න ඉන්නේ UCW එකේ. මේකට SOP එකට දාන්න ඕනේ. කරුණු ටිකක් කියන්න. සොරි බ්‍රෝ, චලනෝ. සොරි බ්‍රෝ, මට ආර්ට්ස් ෆීල් එකෙන් කිසිම නොලෙජ් එකක් නැහැ. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔයාගේ SOP එක කියවන්නේ මනුස්සෙක්, රොබෝ කෙනෙක් නෙවෙයි. අවංකව ෆිල්ඩ් එකක් චේන්ජ් කරනවා නම් ඇයි ෆිල්ඩ් එක චේන්ජ් කරන්නේ? ඇයි ඔයා කැනඩාව සිලෙක්ට් කරන්නේ? ඒ වගේ දේවල් තමයි මේ මනුස්සයට දැනගන්න ඕනේ. මොකද මේ මනුස්සයාගේ හිතෙන් මේ මනුස්සයා දන්න ඕනම මනුස්සෙට ඕනම වයසකදී ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා, සල්ලි තියෙනවා නම්. විශේෂයෙන් කැනඩාව වගේ රටක ඒක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම විශ්වාස කරන දෙයක්. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගෙන ඔයාලා SOP එක ස්ට්‍රොංලි ලියන්න එයා කන්වින්ස් වෙන විදියට. මචන් BC වල ක්ලාස් 5 ලයිසන් එකට ලංකාවේ more than 2 year driving experience තිබුණා නම් හරි. එක්ස්ට්‍රැක්ට් එක ගෙනාවා නම් හොඳයි. ඕකේ, චාමර ළඟදි දැන් මට මතක තියෙන මාසෙකට විතර කලින් BC වලට ලෑන්ඩ් කරා. එයා කියනවා බ්‍රිටිෂ් කොලොම්බියා වලට යනවා නම් ක්ලාස් 5 ලයිසන් එක වෙන්න ඇති. එහෙ මං හිතන්නේ මෙහෙ GA එකට ඉක්විලන්ට්. ලංකාවේ more than 2 years driving experience තිබුණා නම් හරි. ලංකාවෙන් ඩ්‍රයිවිං එක්ස්ට්‍රැක්ට් එකත් ගේන්න පුළුවන් නම් තවත් හොඳයි කියලා. Thank you චාමර. Study loans can be obtained when we come as international students. ඔව්, මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ෂෝමනි වලට කොහොමද දන්නේ නැහැ. කෝස් ෆී එකට ස්ටඩි ලෝන්ස් ගත්තා කියලා ප්‍රශ්නයක් වෙයිද කියලා මම දන්නේ නැහැ හරියටම. මෙහෙ ඉන්න අය නම් ඕන තරම් ස්ටඩි ලෝන්ස් අරන් ස්ටඩි කරනවා. මම මේ කියන්නේ කැනේඩියන් සිටිසන්ස්ලා ගැන. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඒගොල්ලෝ ස්ටඩි ලෝන් එකකින් ඉගෙන ගන්න එන එක ගැන වීසා ඔෆිසර් කොයි පැත්තෙන් බලනවද කියලා නම් මට හරියටම කියන්න බැහැ. ටුවරිසම් ෆිල්ඩ් එකේ ජොබ්ස් වල සිටුවේෂන් එක කොහොමද අයියා? ඉතින් මීළඟ මං කලින් කිව්වා වගේ මං කැනඩාවේ තත්ත්වය පැහැදිලිව සිංහලෙන් කියන්න. තමන් කරන දෙයට අමතරව කවුරුත් වෙන දේවල් හොයන්නේ නැහැ. මෙහෙ ඉපදිච්ච මනුස්සයෙක්ගෙන් ඔයා කැනඩාවට එන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කිසි දෙයක් දන්නේ නැහැ. CRS කෝ එක ගැන ඇහුවොත් ඔයාගෙන් ආයි CRS කෝ එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් කවුරුත් වෙන කිසිම ෆීල්ඩ් එකක ජොබ් එකක් ගැන ඇත්තටම දන්නේ නැහැ. මේ මිනිස්සු හොයන්නෙත් නැහැ, මිනිසුන්ට වැඩකුත් නැහැ ගොඩක් වෙලාවට. ඉතින්
මම දන්නෙත් නෑ ටුවරිසම් ෆිල් එකේ ජොබ්සල සිටුවේෂන් එක කොහොමද කියලා. හොඳම දේ අර මං කිව්ව jobbank.ca කියන වෙබ්සයිට් එකෙන් පොඩ්ඩක් බලන එක තමයි. එතන ඔගලන්ට විශ්වාස කරන්න පුළුවන් ඩේටා තියෙනවා. ඒක ගවර්න්මන්ට් එකෙන් තමයි මේන්ටේන් කරන් යන්නේ. ඉතින් මං කලින් කිව්වාගේ ඒක නමට විතරක් ජොබ් බැංක් එකක් නෙවෙයි. ඒකේ තව දේවල් තියෙනවා ඔගලන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මට මාස්ට ඇප්ලයි කරලා හස්බන්ඩ් ඇන් බබාම එක ගන්න බැරිද අයියා? පුළුවන්. ස්ටුඩන්ට එයාගේ ස්පවුස් හරි එයාගේ ඩිපෙන්ඩන්ස් ලවා හරි අරන් එන්න පුළුවන් මෙහෙට. අයියා කම්පියුටර් සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක්, එම්එස්සී එකක් කරන්න ටාගට් කරන් ඉන්නේ. මට දැනගන්න ඕනේ ස්කූල් ෆීස් ඇන් ලිවිං කෝස්ට් කවර් කරගන්න පුළුවන්ද, ඇන්ඩ් කෝවිඩ් සිටුවේෂන් එක නිසා ජොබ්ස් හොයාගන්න පුළුවන්ද? රයිට්, හොඳ ප්‍රශ්නයක්. මං අවංකව කතා කරන්න, කෝස් ෆී එක සම්පූර්ණයෙන් හොයාගන්න බෑ. රයිට්, මට වෙච්ච දේ මං කියන්න මුලින් ඉඳන්. මං ආව වින්ට සැම් එකකට, කියන්නේ ජනවාරි පටන් ගත්තේ. ජනවාරි මං ඇවිල් එනකොට එක සැම් එකකට විතරයි මං ගෙවලා ආවේ. ඊට පස්සේ මට මතක විදිහට ඇවිල්ලා මාසයක් කමාරක් යනකොට කොලේජ් එකෙන් මට කිව්වා දෙවනි සැම් එකකට මං ෆීස් ගෙවන්න ඕනි කියලා. මං ඒකට ලෑස්තිලා හිටියෙම නැහැ. ඊට පස්සේ මට ගෙදරින් සල්ලි ගෙන්න ගන්න වුණා ආපහු 8000. මට පාර්ට් ටයිම් කළා අඩුම ගාන එකෙන් භාගයක් හොයාගන්නවත් කල් තිබ්බේ නැහැ. මං ඇවිල්ලා මාසෙන් වගේ මට කිව්වා ෆීස් ගෙවන්න ඕනි කියලා. පොඩි කාල සීමාවක් තිබ්බා. ඊට අමතරව තව විශේෂ දෙයක් වුණා. හිතන් ආවේ මං සමයක ඩ්‍රොප් කරන්න, සමයක ඩ්‍රොප් කරන්න බෑ. මං දන්නේ ඒක වින්ටර් එකේ විතරක් පටන් ගන්න අයට තියෙන ප්‍රශ්නයක්ද කියලා. ඒක ඕගොල්ලෝ ඉන්න කලින් හොයලා බලන්න කොලේජ් එකේ ස්ටුඩන්ට් ඇඩ්වයිසර් කතා කරලා. නැත්නම් ඕගොල්ලොත් මං වැටුණා වගේ අමාරු වැටෙයි. ඉමිග්‍රේෂන් එකෙන් රූල් එකක් තියෙනවලු, ඔගොල්ලෝ ඇවිල්ලා සෙම් දෙකක් එක දිගට කරන්න ඕනේ ලීව් එකක් ගන්න නම්. හරි, මම සෙම් දෙකක් එක දිගට කරා. වින්ටර් එක කරා, සමර් එක කරා. ඊට පස්සේ තියෙන්නේ ෆෝල් එක. මම ෆෝල් එකේ බ්‍රේක් එකක් ගන්න හැදුවා. හැදුවම මට කොලේජ් එකෙන් කිව්වේ ඒ ෆෝල් එකේ විතරක් පර්ටිකියුලර්ලි ඔෆර් කරන සබ්ජෙක්ට්ස් කීපයක් තියෙනවා. මට ෆෝල් එක ඩ්‍රොප් කරන්න පුළුවන් ඕනනම්. ඒ වුණාට ඒ සබ්ජෙක්ට්ස් ආපහු තියෙන්නේ ඊළඟ අවුරුද්දේ ෆෝල් එකේ විතරයි. ඉතින් හිතන්න මම ෆෝල් එක ඩ්‍රොප් කරා නම් වින්ට කරා මං සම කරා ෆෝල් එක ඩ්‍රොප් කරා ආපහු වින්ටර් එකක් කරලා ආපහු සමර එකක මට මුකුත් නොකර ඉඳලා ආපහු ෆෝල් එකක් එනකන් ඉන්න වෙනවා. එහෙම කරන්න කවුරුත් මට වීසා දීලා නැහැ. වීසා වලටත් කාල සීමාවක් තියෙනවානේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වුණා මට. ඒ දේවා ගැන හරියට හොයලා බලලා එන්න, නැත්නම් ඇවිල්ලා අමාරු වැටෙන්න එපා. සල්ලි ගෙන්න ගන්නත් බැරි කමක් තියෙනවා නම් පාර්ට් ටයිම් කරලා ස්ටුඩන්ට් කෙනෙක්ට ලීගලි පැය 20යි වැඩ කරන්න පුළුවන්. 20ක් 21ක් වගේ කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මිනිමම් වේජ් ජොබ් එකක් තමයි කරන්න වෙන්නේ. ටොරන්ටෝ ඔන්ටාරියෝ වල නම් 14යි මිනිමම් වේජ් එක. මට හොයන්න පුළුවන් වුණේ මාසෙට ඩොලර්ස් 1000ක් වගේ. ඊට අමතරව ඩිපෙන්ඩන්ටත් හම්බ වෙන ජොබ් එක අනුව තමයි. ඉතින් තව දෙයක්, ලංකාවේ කොච්චර ක්වලිෆිකේෂන්ස් තිබ්බත් සමහරක් වෙලාවට හොඳ ජොබ් එකකට යන්න අමාරුයි. ඕගොල්ලන්ගේ සින් නම්බර් එක පටන් ගන්න නමෙන් ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ බලනවා. ඒගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ ටෙම්පරරි රෙසිඩන්ට් කෙනෙක් කියලා, PR හොල්ඩර් කෙනෙකුත් නෙවෙයි. ඉතින් හිතන්න එයාටත් මිනිමම් වේජ් ජොබ් එකක් හම්බුනේ, එයාට 2000ක් වගේ හොයන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එයාට අවර්ස් වලට ලිමිට් එකක් නැහැ. එයාට ජොබ්ස් ඕන ගානක් කරන්න පුළුවන් ටැක්ස් ගෙවනවා නම්. ඉතින් එයා එක ජොබ් එකයි, ඔයා එක ජොබ් එකයි නම් 3000යි හොයන්න පුළුවන්. 3000න් මම වීඩියෝ එකකුත් කරා කලින්. මට දැන් එහෙම එක්ස්පෙන්සස් හරියට මතක නැහැ. 2000ක් විතර අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අපාර්ට්මන්ට් රෙන්ට් එක 1000ක් විතර ගියොත් අනිවාර්යෙන් 2000ක් විතර යනවාමයි ඔයගොල්ලන්ට එක්ස්පෙන්සස්. ඒක අඩු කරගන්න ඊට වඩා ගොඩක් අමාරුයි. ඉතින් 1000ක් වගේ තමයි ඉතුරු කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මාසෙකට. තව ජොබ් කරොත් ඉතින් ඒක ඔයාලගේ අතේ තියෙන තනිකරම. කොහොම කරත් මං හිතන්නේ ෆුල් කෝස් ෆී එක හොයාගන්න නම් අමාරුයි, ඇත්ත කතාව. අයිස් ස්පවුස්ටත් බැක් ටු ශ්‍රී ලංකා ටයිස් පෙන්වන්න ඕනද? ස්පවුස්ගේ ලෑන්ඩ් සෙල් එකක් කරලා ස්ටුඩෙන්ට්
ෆන්සල සෝස් ෆන්ස් විදියට තියෙනවා නම් ස්පවස්ගේ වීසක ඇප්ලයි කරදදි එක ප්‍රශ්නයක් වේ දයිය ස්පවස්ට වීසක මෙහෙ දෙන්නේ බං ඔෆිෂල් වෙබ්සයිට් එක තැනක දැක්කා මෙහෙ එන මනුස්සයට එකන ස්ටඩන්ට සංකාව දුරු කරගන්න එහෙම නැත්තං යායට සපෝට් එකක් වෙන්න තමයි ස්පවස්ට වීස එකක් දෙන්නේ එහෙම මානුෂීව හිතන රටක් මේක ඉතිං ටයිස් ගැන මම හරිටම දන්න නැහැ මම එහෙම කිසිම දෙයක් පෙන්ුවේ නැහැ චාමන සඳරුවන් බීසිවලට ඩ්‍රයිවින් එක්ස්ට්‍රක්් එක ඕන නැහැ උන් ගණන් ගන්නෙත් නැහැ එක බීසිවලට වැඩකුත් නෑ කීව බන් මට ඕකේ තැංකිය ඒකටත් අයිය මගේ ස්ටඩී ප්‍රෝග්‍රෑම් එක ෆස්ට් ඉන්ටෙක් එක ඔන්ලයින් තියෙන කොලෙජ් එක කෝවිඩ් ඩිසීස් ඩල්යි ලිස්ට එකේ තියෙනවා මට වීස ලැබුණට පස්සේ කෝස් එක ලංකාවෙදි පටන් අරන් කෝස් එක අතර මැදදි මේ මන්තක අවසානයේදී වගේ ෆ්ලයි කරන්න පුළුවන්ද බෙස්ටිංටඩු කොලෙජගේ ස්ටඩන්ට් ඇඩ්වයිසර කතා කරන්න ඒගොල්ලෝ හරියටම වට උත්තරයක් දෙයි මම කියන දෙහාල අමාරු ඇටෙන්න්නත් එපා මේ වගේ ප්‍රශ්න වලදී රිටන් රෙකෝඩ් එකක් තියෙන යම් කිසි වැදගත් තනතුරක් දන්න කොලෙජ් එකේ මනුස්සයෙක්ගෙන් උත්තරයක් ගන්න එක තමයි හොඳම දේ හලෝ දර්ශන අයියෝ ආගේ පේජ් එක එක වීඩියෝ එකක්වත් මිස් කරන්න නැතුව බලනවා ලක් යූස්ෆුල් තැන්ක්යූ අයිය එතකොට ජනවරි ඉන්ටෙක් ආවොත් ඇවිල්ල ටූමන්ස් වලින් අයි නෙක් සෙමස්ට ෆී එක පේ කරන්න ඕනෙද ඒක මංකිව මට වෙච්ච දෙයක් මං හරිටම දන්නේ නැහැ ඒක වින්ටර එකේ මං පටන් ගත්ත නිසා වෙච්ච දෙයක්ද කියලා අනිත් සෙම් වලට කොහොමද දන්නේ නැහැ හොඳම දේ ඔගොල්ලන්ගේ කොලෙජ් එකේ ස්ටුඩන්ට් ඇඩ්වයිසර්ගෙන් අහන එක ඔගොල්ලෝ හිතන්න ඔයා පටන් ගන්නේ මම පටන් ගත්ත වින්ටර එකේ ඔගොල්ලෝ පටන් ගන්නේ ෆෝල් එකේ නම් ඔගොල්ලෝ අහන්න ආවට පස්සේ ඔගොල්ලන්ට ෆෝල් එකයි නෑනේ හරිනේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා මටම හිතන්න මම ආවේ වින්ටර එකේ වින්ටර එකෙන් පස්සෙන සෙම් එක තමයි සමර එක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ෂෙඩියුල් කරලා තියෙන බ්‍රේක් එක තියෙන්නේ සමර එකේදී ඒක ගන්න තමයි ඔගොල්ලොත් එන්ටයිටල් ප්‍රශ්නයක් නැතුව වීසවලට ඉතින් මට ඒක ගන්න බැරිුණේ මම වින්ටර එක මගේ එක සෙම් එකක් දෙවැනි සෙම් එක තමයි සමර එක ඉතින් මං කිව්වේ ඉමිග්‍රේෂන් එකේ රෝල් එකක් තියෙන ඔගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා අඩුම සෙම් දෙකක් කම්ප්ලීට් කරලා තියෙන ඕනේ බ්‍රේක් එක ගන්න කියලා මට ගන්න බැරි වුණේ ඒකයි ඔයා ෆෝල් එකේ පටන් ගත්තොත් ෆෝල් ඉන්ටේක් එකේ ෆෝල් එකයි වින්ටර් එකයි ඔයා කරනවා එක දිගට ඊට පස්සේ එන්නේ සමර එක ඔයා සෙම් දෙකක් කම්ප්ලීට් කරලා ඉවරයි ඔයාට අනිවාර්යෙන් සමර එකේ බ්‍රේක් එක ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හෙලෝ මිතුන් මිතුනුත් ළඟදී කැනඩාවේ අයියේ ගෑනු ළමයකුට තනියම ඇවිල්ලා අකමඩේෂන් සහ සෙල්ෆ් කොරන්ටයින් හොයාගන්න කොහොමද සෙල්ෆ් කොරන්ටයින් සහ අකමඩේෂන් හොයාගන්න වෙන්නේ kijiji.ca එකෙන් මන් දන්නේ ෆේස්බුක් මාකට් ප්ලේස් එක මෙහෙ එකට ලංකාව ඉඳන් ඇක්සෙස් කරන්න බැරුව ඇති මං හිතන්නේ එහෙම නැත්තං ඉතින් හොඳම දේ එක්කෝ kijiji එහෙම නැත්තං Airbnb Airbnb එක්ස්පෙන්සිව් ඇති හොඳම දේ kijiji එකෙන් ඕන එක ග්‍රීමන්ට් එකකට එන එක කොරන්ටයින් වෙනවා කියලා කියලා එතකොට යාලා එක ග්‍රෝසරි ගෙනල්ලා දෙන්න ග්‍රෝසරි සප්ලයිස් ෆුඩ් වලට ඒගොල්ලෝ එක ග්‍රීමන්ට් එකකට එන එක තමයි හොඳම දේ ගෑනුලා මේ කියලා ප්‍රශ්නයක් නැහැ මෙහෙ සේෆ් එහෙම ප්‍රශ්නයක් නැහැ මම එහෙම කිසිම දෙයක් අහලා නැහැ මං දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා මං එහෙම ගෑනුලා මේට වෙච්ච අසාධාරණයක් කියලා මං කවදාවත් අහලා නැහැ චාමරගේ කතාවක් තියෙන මං කිව්වේ ළඟදි බීසි වලට ආවේ කියලා අපි බලමු මර්සන් උඹ කිව්ව එක හරියටම හරි හැමෝම හිතනවා දෙන්නෙක් ඇවිල්ලත් කෝස් ෆී එක මෙහෙදි හොයාගන්න පුළුවන් කියලා හැබැයි එන අයට කියන්න ඕනේ එක්කෙනෙක් මිනිමම් වේජ් ෆුල් ටයිම් කරලා අනිත් කෙනා පාර්ට් ටයිම් කළත් ෆුල් කෝස් ෆී එක හොයාගන්න බැහැ ඒක දන්නේ නැතුව ඇවිල්ලා ගොඩක් අය අමාරුවට වැටෙනවා පුළුවන් නම් සල්ලි වලට බැකප් ප්ලෑන් එකක් තියාගෙන එන්න කියන්න මචං
ඒකට 100%ක් මාත් එකඟයි. මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මේ මට ෂෙයා කරගන්න බැරි සමහර දේවල් තියෙනවා. මගේ ලැජ්ජාවටවත් මොකකටවත් නෙවෙයි, මට ලැජ්ජාවක් නැහැ. මම ඒවා ඩිස්ක්ලෝස් කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි නිසා මට 100%ක් ෂුවර්. මම ගොඩක් මාන්සලා වැඩ කරන මනුස්සෙක්. මට 100%ක් ෂුවර් ෆුල් කෝස් වියක හොයාගන්න බැහැ. චාමරත් ඒකට එකඟ වෙනවා. ෆුල් කෝස් වියක සම්පූර්ණයෙන් හොයාගන්න හරිම අමාරුයි. ඉන්දියන් අය ගොඩක් කරනවා. ඒගොල්ලෝ සෙමස්ටර්ස් ඩ්‍රොප් කරනවා, හරියට ස්ටඩීස් කරන්නේ නැහැ. එහෙම කරලා ඉතින් කරගන්න පුළුවන්. ඉතින් මම ස්ටඩීස් හරියට කරන මනුස්සෙක්. ඒ කරලත් මම මහන්සිලා වැඩත් කරනවා. එහෙම කරලත් මට හොයාගන්න අමාරුනා කෝස් ෆී එක. ස්පවුස් එක්ක ආවත් සෙමස්ටර් ෆී එක ෆුල් කවර් කරගන්න බැරි වෙයිද? අමාරුයි. ඒත් මං කලින් කිව්වාගේ ඒක ඔයාලගේ අතේ තියෙන්නේ. ස්පවුස්ට ඕපන් වර්ක් පර්මිට් එකක් හම්බ වෙන්නේ. ජොබ් දෙකක් කරන්න පුළුවන් නම් හොයාගන්න පුළුවන් වෙයි, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජොබ් දෙකක් කරන එක හිතන තරම් ලේසි නැහැ. එහෙම කට්ට කාලා, ගොඩාක් කට්ට කාලා කරන්න පුළුවන් නම් හොඳයි. නයිස් හැයකට්ටු, තැන්ක් යූ. පාර්ට් ටයිම් කෑෂ් ජොබ් ගැන එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න පුළුවන්ද? කෑෂ් ජොබ් ඉලීගල්නේ. කෑෂ් ජොබ් ඉලීගල්. එවනාට කරනවා ගොඩක් අය. එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න කියන්න ඉතින් ඒකේ එම්ප්ලෝයටත් වාසි තියනවා, ඔයාටත් වාසි තියනවා. එම්ප්ලෝය ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ ඔයාට, ඔයා ටැක්ස් ගෙවන්නෙත් නෑ ඔයාට. සාමාන්‍යයෙන් මිනිමම් වේජ එක මං කිව්වේ ලීගලි කරන ජොබ් එකකට 14යි. මෙහෙ හිතන්න සාමාන්‍යයෙන් කෑෂ් ජොබ් එක සමහර තැන්වල 10ක් ගෙවනවා, පැයට 12ක් ගෙවනවා, සමහරු 14ම ගෙවනවා. 14ම ගෙවන තැන්වල ගොඩක් වෙලාවට එහෙම ගෙවන්නේ එතන වැඩ අමාරු නම්, ඒ කියන්නේ බර වැඩ වගේ තියෙනවනම් තමයි 14ම ගෙවන්නේ. ඉතින් ඊට අමතරව මෙහෙ හැම තැනකම වගේ ඔයාගේ ලීගල් කරන ජොබ් එකේදී ඔයගොල්ලන්ගේ පේ ස්ටබ් එකෙන් හැම මාසෙම අඩු වෙනවා. CPP කියන්නේ කැනඩා පෙන්ෂන් ප්ලෑන් එකට ගාණක් අඩු වෙනවා. ඊට අමතරව EI කියලා එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් කියන්නේ ඔයාට මොකක් හරි ඉන්ජරි එකක් වගේ ඉන්ජරි එකක් වගේ වුණොත් ගවර්මෙන්ට් එකෙන් ඔගොල්ලෝ ගෙදර හිටියත් ඔගොල්ලන්ට සැලරි එකෙන් කොටසක්, එහෙම නැත්නම් සැලරි එකම වගේ ගන්න පුළුවන්. හොඳම උදාහරණේ මේ මුලින්ම කෝවිඩ් වේව් එක ආව වෙලාවේ මෙහෙ සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරාම ගෙවල් වල ඉන්න උනානේ. එතකොට මෙහෙ ඒ වගේ පේමන්ට්ස් රජයෙන් මිනිසුන්ට කරන ප්‍රෝග්‍රෑම්ස් දෙකක් ආවා. මුලින්ම CERB කැනඩා එමර්ජන්සි රෙස්පොන්ස් බෙනිෆිට් කියලා මාසෙට 2000ක් හම්බ වෙනවා. ඊට පස්සේ ආවා EI එකෙන් ගන්න පුළුවන් එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් වලින්, ඒත් 2000යි. ඉතින් EI එකේ තව තියෙන බෙනිෆිට් එකක් තමයි හිතන්න ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඔයගලන්ට ලීව්ස් ටයිප්ස් දෙකක් තියෙනවා, මැටර්නිටි ලීව්, පේරන්ටල් ලීව් කියලා. ඒ කියන්නේ ඒ දෙකේ ටෝටල් එක ඔයගලන්ට අවුරුද්දක් විතර ගන්න පුළුවන්. ඒ අවුරුද්ද ගෙදර ඉන්නවට ඔයගොල්ලෝ හිතන්න මාසෙට වැඩ කරලා 2000ක් හෙව්වා නම් ඒ පුද්ගලයා ප්‍රෙග්නන්ට් පුද්ගලයා එයාට 1000 මං හිතන්නේ 1500ක් 1200ක් විතර ගෙදර ඉඳන් රජයෙන් ගෙවනවා. ඊට අමතරව ස්ටුඩන්ට් විදිහට එන කපල්ස් වලට මට කියන්න තියෙන මෙහෙ ළමයෙක් හම්බුනොත් ඕගොල්ලන්ගේ ළමයාට සිටිසන් හම්බ වෙනවා ඒ වෙලාවම. ඊට අමතරව ඒකෙන් ඕගොල්ලන්ට කිසිම බෙනිෆිට් එකක් නැහැ මම දන්න තරමින්. ඊට අමතරව එහෙම ඕගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා නම් හොඳම දේ හෙල්ත් කාඩ් එක ගන්න. ඕ හිප් එක මේ ඔන්ටාරියෝ වල නම් ඔන්ටාරියෝ හෙල්ත් ඉන්ෂුරන්ස් ප්ලෑන් එක ඒක ගන්න. ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ, ඒක බලන්න. ඒක ගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට හැම දෙයක්ම ෆ්‍රී. නැත්තම් මන් දන්න විදිහට මම හොයලා බැලුවා, සාමාන්‍යයෙන් 10,000ක් 12,000ක් විතර යනවා කොස්ට් එක. අයිසවුල් ඒ මගේ ඇස්සල හැටි. එයා BNB වලින් බුක් කරලා කොරන්ටයින් ඩීටල්ස් අරයිව් කැන් ඇප් එකට ෆීඩ් කරලා ඔක්කොරම ඩොකිමන්ස් අරගෙන එන්න. තැංක් යූ චාමර. ඒ චාමර ළඟදී ආවෙක් කෙනෙක් ඒ විදිහට කරන්න එන්න ඉන්න අය.
ඒ ෆෝසස් ඉන්න කෙනෙකුට ලීගලි අයින් වෙලා ස්පවුස් විදියට කැනඩ එන්න මොනහරි ගැටලුවක් තියෙනවද? ෆෝසස්වල ඉද්දි මොකක්වත් රෙකෝඩ්සල තියෙන වැරද්දක් වෙලා නැත්තම් කිසිම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. අයිය ඕපන් වර්ක් පර්මිට් තියෙන කෙනෙක්ට එල්ඩ කෑවල ෆුල් ටයිම් ජොබ්ස් තියෙනවද? ඕපන් වර්ක් පර්මිට් එකක් තියෙන කෙනෙක්ට ඕන ජොබ් එකක් කර හැකි. හැබැයි ඕපන් වර්ක් පර්මිට් එකේ යට දාලා තියෙනවා සෙක්ස් ට්‍රේඩ් එකට සම්බන්ධ ජොබ්ස් කරන්න බෑ. ඊට අමතරව මසාජ් සෙන්ටර්ස් වල වැඩ කරන්න බෑ. ඒ දෙකට විතරයි කන්ඩිෂන්ස් තියෙන ඕපන් වර්ක් පර්මිට් එකේ. සමහර අයගේ කන්ඩිෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. මම දැකලා තියෙන කන්ඩිෂන්ස් දෙක ඒ දෙක විතරයි. SL වල recognized banks මොනවාද Canada පිළිගන්න? I mean for visa purpose. මගේ අම්මගේ තාත්තගේ සල්ලි පෙන්වුවේ සෙලාන් එකේයි CDB එකේයි විතරයි. ඊට අමතරව මන් දන්නේ එහෙම ලංකාවේ රෙකග්නයිස් බැංක් එකක් නම් ප්‍රශ්නයක් නැති වෙයි මං හිතන්නේ. තැන්ක්ස් අයියා දන්න හැමදේම ගැන පැහැදිලිව කියලා දෙනවට. රයිට්. ඕකේ මං අර කලින් කිව්වා වගේ නම් මගේ කතාව මම පටන් ගන්න. 2018 තමයි මම මෙහෙ එන්න ඩිසයිඩ් කරේ. 2018 ඩිසැම්බර් 27 මම මෙහෙට ලෑන්ඩ් කරා. 2018 ජූලයි ඔගස්ට් ඔගස්ට් අන්තිමට වගේ තමයි මට එන්නම ඕන කියලා හිතුනේ. මොකද මම වැඩ කරපු දැනින් මට පොඩි කොකෙක් පෙන්නවා පොරොන්දු වෙලා හම්බුන්න නැති දේවල් වගේ නිසා කලකිරුණ මං. ඊපස්සේ මං තීරණය කරා මම කොකා පෙන්නල යනවා කියලා. මං හිතනවා එතන කවුරුත් බලන්න නැතුව ඇති කියලා. මේ ඉතින් මෙහෙමයි වුණේ. අගෝස්තු අන්තිමට තමයි මට උණ හැදුනේ. ඊට පස්සේ මම ඔක්තෝම්බර් වල IELTS කරා. සති දෙකෙන් වගේ මං IELTS කරා. ඊට පස්සේ ඔක්තෝම්බර් අන්තිම වගේ වීසා ප්‍රොසෙස් එක පටන් ගත්තා. වීසා ප්‍රොසෙස් එක පටන් අරන් මට ඩිසැම්බර් දෙවැනි සතියේ වගේ වීසා හම්බුණා. ඊට පස්සේ මෙහෙ ආවා. රයිට්. දැන් මං කියන්නම් මගේ තිබ්බ ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා. මං 2012 ඉඳන් 2011 A-levels කරේ මැත්ස්. ඊට පස්සේ මං 2012 ඉඳන් 2015 වෙනකන් මැලේෂියාවල ඔටෝමොබයිල් ඉංජිනියරිං මෝටර් ස්පෝර්ට් සම්බන්ධ කෝස් එකක් කරා. එක ඩිප්ලෝමා එකක් 3 years. වෙස් එකට එවලුවේට් කරන්න යව්වට පස්සේ ඒකෙනුත් ආවේ කැනඩියන් ඉක්විලන්සි එක 3 year ඩිප්ලෝමා එකක් කියලා. එතකොට ඊට පස්සේ මට කෝස් එකක් සිලෙක් කරන්න ඕනුණා. මං හෙව්ව ඔටෝමොබයිල් සම්බන්ධ කෝසස්ම හම්බුනේ නැහැ. මොකද ගොඩක් තියෙන සර්ටිෆිකේට් කෝසස්. ඊට පස්සේ මං මෙහෙ ඉන්න කීප දෙනෙක්ගෙන් ඇහුවා. හරියට මට උත්තරයක් හම්බුනේ නැහැ. මං මෙහෙ ආවට පස්සේ දැනගත්ත දේ මං පස්සේ ෂෙයා කරගන්න. IELTS රික්වයර්මන්ට්ස් ගැන මම බැලුවේ නැහැ. මගේ සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් හොඳයි. මම පුළුවන් විදියට කරේ. මට තිබ්බා ඕවරෝල් 7.5, රීඩිං වලට 8.5, ලිස්නිං වලට 8.5, රයිටිං වලට 6.5 ඇන් ස්පීකින් වලට 7.5. මං එතකොට කෝස් එකක් සිලෙක් කරලා තිබෙත් නැහැ. උනාට මං IELTS ඇකඩමික්ස් කරා. ඉතින් ඔටෝමොබයිල් වලට සම්බන්ධ හොඳ කෝස් එකක් මට හම්බුනේ නැහැ කොහෙන්වත්. මම එන්න හිතාගෙන හිටියේ ඔන්ටාරියෝ තමයි. අනිත් ප්‍රොවින්සස් කියන මම හිතුවේවත් නැහැ. ඇයි කියලා මම දන්නේ නැහැ. අවංකව මම කතා කරන්නේ. විශේෂ හේතුවක් තිබෙත් නැහැ ඔන්ටාරියෝ වලටම එන්න. ඊට පස්සේ ඔටෝමොබයිල් සම්බන්ධ කෝසස් එව්ව හම්බුනේ නැහැ. ඊට පස්සේ මට සෙනෙකා එකේ හම්බුණා. මට ෆීල්ඩ් එක ගොඩක් වෙනස් කරන්න ඕනුනෙත් නැහැ. කියන්නේ ඉංජිනියරිං වලම තමයි මට ඉන්න ඕනුනේ. මං හදන කරන වැඩවලට ආස නිසා. ඉතින් ඊට පස්සේ තමයි මට හම්බුනේ අර බිල්ඩිං සයන්සස් සම්බන්ධ ඩිප්ලෝමා එක. ඩිග්‍රී එකකට එන්න මට හිතුනෙත් නැහැ. ඒකත් මං එක්ස්ප්ලේන් කරන්නම් දැන් ඇයි කියලා. කෝස් එක සිලෙක් කරා. ඊට පස්සේ මං එතන කෝස් ඩීටේල්ස් වල තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලාගේ IELTS රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඒවා බැලුවෙන් පස්සේ ඒවා ඔක්කොම ඕකේ.
ඊට පස්සේ මං කොලේජ් එකට ඇප්ලයි කරා. කොලේජ් එකට ඇප්ලයි කරද්දී මම ඔන්ලයින් ඇප්ලයි කරේ. සෙනෙකා එකට මං ඇප්ලයි කරේ. සෙනෙකා එකේ නන් රිෆන්ඩබල් ඩොලර් 100ක් ගෙවන්න ඕනේ. සමහරක් ඒවල තියෙනවා ඩොලර් 100ක් ඒගොල්ලෝ ගන්නෙ නැහැ ෆ්‍රී. ඉතින් ඩොලර් 100 ආපහු හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මොකක් හරි අඩුපාඩුවක් නිසා ඒ ප්‍රොසෙස් එක මගින් නැවතුනොත් ඒක මතක තියාගන්න. සෙනෙකා එකේ අනිත් දේවල් ගැන මම අනිත් කොලෙජස් යුනිවර්සිටිස් ගැන මම හරියටම දන්නේ නැහැ. ඒක පස්සේ මට ආව කන්ඩිෂනල් ලෙටර් එක. ඊට පස්සේ මං ෆීස් ගෙව්වා එක සෙම් එකකට 8,000 කැනේඩියන් ඩොලර්ස්. ඒ දවස්වල ලංකාවේ සල්ලි 10,000 ගානක් වගේ වුණේ. මම සල්ලි එව්වේ ඔය මොකක්වත් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ක්‍රමයක් කරා නෙවෙයි. මගේ අංකල් මෙහෙ ඉන්නවා. මං ලංකාවෙන් එයාගේ කවුන්ට් එකට සල්ලි දැම්ම. එයා මෙහෙන් කැනඩියන් ඩොලර්ස් වලින් ගෙව්වා. මම ගෙව්වේ ඒ විදිහට. ඊට පස්සේ ෆීස් ගෙව්වයින් පස්සේ මට ෆුල් ඔෆර් ලෙටර් එක ආවා. ඒ ඔෆර් ලෙටර් එකත් එක්ක අනිත් ඩොකියුමෙන්ට්ස් ඔක්කොම එක්ක මම වීසා ඇප්ලයි කරේ. ඊට පස්සේ තමයි මම ට්‍රාන්ස්ලේටඩ් ඩොකියුමෙන්ට්ස් විතරයි අප්ලෝඩ් කරේ. ඔරිජිනල් ඩොකියුමෙන්ට්ස් මුකුත් අප්ලෝඩ් කරේ නැහැ. අප්ලෝඩ් කරන්න පුළුවන් නම් හොඳයි. එනවාට මම අප්ලෝඩ් කරේ නැහැ. මම අප්ලෝඩ් කරේ ට්‍රාන්ස්ලේෂන්ස් විතරයි. ඊට අමතරව අර මං කිව්ව විදිහට සල්ලි පෙන්නුවා. මම පෙන්නුවා 4.5 මිලියන් ටු 5 මිලියන් අතර ගාණක්. එතකොට ඊට පස්සේ මොකද උනේ? සෝරි මට මතක් කරන්න ඕනේ. දැන් අවුරුදු දෙකක් විතර වෙනවානේ. ඊට පස්සේ සල්ලි පෙන්නන එක එහෙම. ඊට අමතරව පේරන්ට්ස්ලා මාව ස්පොන්සර් කරේ අම්මා. අම්මගේ තියෙන ඉන්කම් එක පෙන්වන්න ඕනුන. ඊටම ඒකට මම අපේ කාර් එකක් තිබ්බා. ඒක රෙන්ට් කරලා තිබ්බා. එතනින් ලෙටර් එකක් ගත්තා. ඒකෙ තිබ්බා කොච්චර මයිලේජ් එකක් දුවනවද, කීයක් ගෙවනවද, කොච්චර කාලෙකටද ඇග්‍රීමෙන්ට් එක තියෙන්නේ වගේ දේවල්. ඊට අමතරව මගේ නමට තිබ්බ බයිසික් බයි මෝටර් බයික්ස් පහක විතර පොත්, කියන්නේ රෙජිස්ට්‍රේෂන් බුක්ස් මං අටෑච් කරා. තව මොනවද, මගේ වයිෆ්ගේ සැලරි රෙමිටන අකවුන්ට් කවුන්ට් ඩීටේල්ස් පෙන්වුවා. ඊට අමතරව මගේ පොඩි සේවිංස් වගේක් තිබ්බා. ඒ ටික පෙන්වුවා. ඕව තමයි වීසකට සම්බන්ධ දේවල් වලදී. ඊට අමතරව අම්මගේ නම තිබ්බ ප්‍රොපර්ටීස් වල ඩීඩ්ස් ට්‍රාන්ස්ලේට් කරලා ඒවා ටැච් කරා. ඊට අමතරව මගේ අම්මට තාත්තට දෙන්නටම මම වීසා ඇප්ලයි කරන්න කලින්ම කැනඩා වලට විසිට වීසා තිබ්බා. ඒ දෙකත් අප්ලෝඩ් කරා මම. ඊට පස්සේ මට හරියටම සති 5යි එතකොට ප්‍රොසෙසිං ටයිම් එක තිබ්බේ. හරියටම සති 5න් මට උත්තරයක් ආවා වීසා ඇප්රූව්ඩ් කියලා. ඊට පස්සේ මං කිව්ව විදිහට දෙසැම්බර් 27 මම මෙහෙට ආවා. ඉතින් මං කියන්නම් මෙහෙට ආවට පස්සේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එක ගැන මම දැක්ක දේ ලංකාව වගේම තමයි. ලංකාවේ ඕල්වල් ෆේල් වුණාම ගොඩක් තරුණ කොල්ලෝ ත්‍රීවිල් එකක් ගන්නවා. ත්‍රීවිල් එකක් කරන් ත්‍රීවිල් පාක් එකට වෙලා ඉන්නවා. ඒක මෙහෙත් වෙනවා. මෙහෙ ත්‍රීවිල් නෙමෙයි තියෙන්නේ, ටෝ ට්‍රක්ස්. මෙහෙට ආවම ගොඩක් ඔයගොල්ලෝ දකි අහිගුන්ටිකේ වගේ ජීවත් වෙනවා ටෝ ට්‍රක්ස් වල. මං වැඩ කරපු එක තැනක ගරාජ් එකේ ඕනට ටෝ ට්‍රක්ස් 12ක් තියෙනවා. ටෝ ට්‍රක්ස් 12, ඒ වගේ කොල්ලෝ 12 දෙනෙක්ට රෙන්ට් කරලා තියෙන්නේ. ඉතින් වාහනයක් හැප්පුණොත් පිස්සු බල්ලෝ වගේ උන් කොමරි බයිපාස් කරලා පොලිස් රේඩියෝ වලට කනෙක්ට් වෙලා ඉන්නේ. ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් උන් දැනගන්නවා. ඉතින් පිස්සු බල්ලෝ රැනක් වගේ ඇක්සිඩන්ට් එකක් වුණ තැනකට යනවා ඒගොල්ලෝ. ඒ වගේම තමයි ඔටෝමොබයිල් ෆීල්ඩ් එකෙත් මොකක් හරි සර්ටිෆිකේට් කෝස් එකක් කරලා කොහෙන් හරි ගරාජ් එකක ඇප්‍රෙන්ටිස් කෙනෙක් විදියට වැඩ කරලා ගොඩක් අය එහෙම ටික ටික උඩට යනවා ගොඩක් අය. ඉතින් මෙහෙ ගොඩක් තරුණ අය ඒ පැත්තට නැඹුරුයි. ඉතින් පිටින් ලංකාවේ ඉඳන් හරි වෙන කොහේ රටක ඉඳන් හරි ඒ ෆීල්ඩ් එකේ ජොබ් එකකට LMIA එකක් පොසිටිව් වරන් එන එක ඕල්මෝස්ට් ඉම්පොසිබල් දෙයක්. මොකද ගොඩාක් අය ඒ ෆීල්ඩ් එකේ මෙහෙ ඉන්නවා. මෙහෙට ආවට පස්සේ නම් ගොඩාක් ඔපෂුනිටීස් තියෙනවා ඕගොල්ලන්ගේ ක්වලිෆිකේෂන්ස් හොඳ නම්. මට සෙට් වුණා වගේ ජොබ් එකක් ඕගොල්ලන්ට සෙට් වෙන්න ඉඩ තියෙනවා.
සමහරය දන්නව මම වැඩ කරන්නේ ෆෝඩ් පර්ෆෝමන්ස් එකට. ඔයගොල්ලෝ බලලා ඇති ෆෝඩ් වස් ෆෙරාරි මූවී එක, ඒකේ තියෙන ෆෝඩ් GT සුපකාර් එක හදන්නේ මිනිස්සු 40 දෙනෙක්, එක හෑන්ඩ් ඇසෙම්බල් තනි කර. ඒ 40 දෙනාගේ එක්කෙනෙක් මම අද්දැන්. ඉතින් ඒ වගේ ඔපචුනිටීස් තියෙනවා අනිවාර්යෙන්. මෙහෙට ආවට පස්සේ ඔගොල්ලෝ මේ ක්වොලිෆිකේෂන් එකක් මොකක් හරි හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ කලින් ක්වොලිෆිකේෂන්ස් උත් එක්ක ඔයගොල්ලන්ට ඒ වගේ එකකට රින්ග ගන්න එක නැතින්. ඉතින් මං දැන් කියන්නම් මං කෝස් එකක් සිලෙක්ට් කරගත්ත විදිහ. ඒක කියන්න මම මේ ජීවිතය පලන අතර ලයිව පොඩ්ඩ ඉන්න, මට කැමරා එක හරවන්න පුළුවන්ද කියල මන් දන්නෙත් නෑ. ඕකේ, හරවන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ CRS කෝ කැල්කුලේට එක. මේක හරියට පේන්න නැත්තම් ඕගොල්ලෝ ටයිප් කරන්න මං පෙන්නල වැඩක් නැහැ. පේනවනම් බලන් ඉන්න. CRS කැල්කුලේටර් එකේ මම ස්ටඩිස් වලට එන්න කලින් මට තිබ්බ ස්කෝ එක මම අවංකව ඔයගලන්ට පෙන්වන්නම්. ඒක තමයි ඔයගලන්ට මේක එක්ස්ප්ලেইন කරන්න තියෙන හොඳම විදිය නිසා මම මගේ ප්‍රයිවට් දේවල් ඔයගලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මෙතන what is your marital status එකේ married තිබ්බේ මම. ඊපස්සේ is your spouse or common law partner a citizen or permanent resident of Canada? නැහැ. No. පස්සේ will your spouse or common law partner come with you to Canada? Yes, එයා මාත් එක්ක එනවා. පස්සේ how old are you? ඒ වෙලාවේ මට වයස තිබ්බේ 26ක්. 26 දාම අපි. එතකොට මට තිබ්බ qualification එක ඕකේ, බැචලර්ස් ඩිග්‍රී 3 or more year program at a university college, trade or technical college or other institute. ඒක තමයි මට තිබ්බ qualification එක. ඊට පස්සේ have you earned a Canadian degree, diploma or certificate? ඒක no. එතකොට මම කැනඩා එන්න නෙවෙයි, මම මේ ස්කෝ එක මේ එන්න ඩිසයිඩ් කරන්න කලින් මම බලපු ස්කෝ එක මම ඔයගලන්ට පෙන්නන්නේ. ඊට පස්සේ හෙලෝ ලෙන්ටා නළුවෙක් තම. ඊට පස්සේ are your test results less than 2 years old? Yes. එතකොට මගේ IELTS වලට මම ගත්ත ලකුණු ගාන දාන්නම්. IELTS කරේ කියලා අපි දාමු. Speaking වලට මම කිව්වාගේ 7.5, Listening වලට 8.5, Reading වලට 8.8 to 8.9, Writing මගේ 6.5 තිබ්බේ. මම මහන්සි වෙන්නේ නැහැ ඒකට ගොඩක්. ඊට පස්සේ Do you have other language results? No, not applicable. පස්සේ work experience. මේක වැදගත්. මේ කැනඩාවේදීනේ මට කැනඩාවේදී තුර work experience තිබ්බේ නැහැ. නම් නොලස් දැන් නැහැ. ඊට පස්සේ අහනවා how many years of foreign skilled work experience do you have? ඉතින් මේක එක job එකකින් තියෙන experience ගාන තමයි ඔයගලන්ගෙන් අහන්නේ. jobs දෙක තුනකින් නෙවෙයි. ඒ කියන්නේ jobs දෙක තුනක් වෙන්න පුළුවන්. එකම NOC කෝඩ් එක වෙන්න ඕනේ. මට තිබ්බේ එතකොට 2 years එකම technical executive කෙනෙක් විදියට මට 2 years තිබ්බ experience. ඊට කලින් මම technician කෙනෙක් වෙලා හිටියා. ඒ experience එක මට ගන්න බෑ මෙතෙන්ට. technician කෙනෙක් ගෙයි technical executive කෙනෙක් ගෙයි job description ගලපන්න විදියක් කොහෙත්ම නෑ මට. ඉතින් ඒ නිසා මෙතෙන්ට මට දාන්න උනේ technical executive කෙනෙක් විදියට 2 years විතරයි. ඊට පස්සේ do you have a certificate of qualification from a Canadian province, territory or federal body? නැහැ. එහෙම සර්ටිෆිකේෂන් එකක් මට තිබ්බේ නැහැ කැනඩාවලින්. ඊට පස්සේ do you have a valid job offer supported by LMIA? මේ LMIA labor market impact assessment කියන්නේ මොකක්ද කියලා ගොඩක් අයට අයිඩියා එකක් නැහැ. හැමෝම හිතන් ඉන්නවා සමහර අය ගොඩක් අය රැවටෙනවා කැනඩාවේ ජොබ් එකක් දුන්නම පළතුරු කඩන්න එන්න පුළුවන්, සපත්තු කඩවල් වල වැඩ කරන්න පුළුවන්. එහෙම එන්න බෑ මෙහෙ.
එල්ඒ එකක් ඕනේ එල්ඒ එකක් කරන්න ඕනේ. එල්ඒ එකක් කියන්නේ මේ කියලා දෙනවාගේ ලේබ මාකට් ඉම්පක්් අසෙස්මට් එකක්. ඒ කියන්නේ ඒ අදාළ ජොබ් එකටවාව හය කරන්න යන පුද්ගලයා හරි කම්පැනිය හරි මේ එල්ඒ එකක් කරන්න ඕනේ සල්ලි ගෙවලා. ඒකෙදි යාලා ඇඩ්වටයිස් කරන්න ඕනේ පිළිගත් තැන් දෙක තුනක පත්‍රවල වෙබ්සයිට්ස් වල යම් කිසි කාල සීමාවකදී ඇඩ්වටයිස් කරලා කීප දෙනෙක්ව ඉන්ටවියව් කරලා රෙකෝඩ්ස් ඔක්කොම පෙන්වන්න ඕනේ. අපි මෙහෙම කරා මෙච්චර ඇඩ්වටයිස් කරා මෙහෙම ඉන්ටවියව් කරා මේ ජොබ් එකට මෙහෙන් කවුරුත් ක්වොලිෆයිඩ් කෙනෙක් හොයාගන්න හම්බුනේ නැහැ කියලා. එතකොට තමයි පොසිටිව් එල්ඒ එකක් හම්බ වෙන්නේ සරලව. පොසිටිව් එල්ඒ එකක් හම්බුනේ නැත්තම් පිටින් කාවත් ඒගොල්ලන්ට ජොබ් එකට ගෙන්නන්න බැහැ. ඉතින් හිතන්න ෆෘට් පික ඒ කියන්නේ පළතුරු කඩන එක්කෙනෙක්ට පොසිටිව් එල්ඒ එකක් ගන්න පුළුවන්ද? මෙහෙම ජොබ් නැතු ඕන තරම් මිනිස්සු ඉන්නවා. පිටරටින් කොහොමද පොසිටිව් එල්ඒ එකක් කරන් පළතුරු කඩන්න මිනිස්සෙක්ව කැනඩාවට ගෙන්නන්නේ? ඒක සරලව තේරුම් ගන්න, තේරුම් අරන් ඕගොල්ලෝ එක එක්කෙනාට අහුවෙන්නේ නැතුව සල්ලි ටික බේරගන්න ඔයාලගේ. ඔයාලා පිට ඉඳන් මෙහෙ මොන ජොබ් එකකට එන්න උනත් පියා ගැන නෙමෙයි මම කතා කරන්නේ. එල්ඒ එකක් ඕනේ, ඒක පොසිටිව් වෙන්න ඕනේ. කාට හරි අහුවෙන්න කලින් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ මුලින්ම අහන්න එල්ඒ එකක් කරනවද මේ ජොබ් එකට, එල්ඒ එක පොසිටිව් තියෙනවද කියලා. ඒකට දෙන උත්තරය අනුව ඔයගොල්ලෝ තීරණය කරන්න මේ මනුස්සයා ඇත්තක්ද කියන්නේ බොරුවක්ද කියන්නේ කියලා. ඉතින් මට එතකොට එල්ඒ එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ do you have a nomination certificate from a province or territory PNP ගැන මේ අහන්නේ, මට එහෙම එකක් තිබ්බේ නෑ. මාව කිසිම ප්‍රොවින්ස් එකකට ඕනේ නෑ එතකොට, දැන් ඕනෙත් නෑ, දැන් කියලා වෙනසක් නැහැ. ඊට පස්සේ do you or your spouse or common law partner if they have at least අපි දෙන්නට මෙහෙම relatives කවුරුත් නෑ PR citizen තියෙන. මේ අහන්නේ බ්‍රදර්ස්ලා සිබ්ලිංස්ලා ගැන, එහෙම කවුරුත් නැහැ. ඊට පස්සේ what is the highest level of education wife එතකොට තිබ්බේ high school graduation, ඒ කියන්නේ A-level විතරයි. අපි visa apply කරනකොට එන්න IBM එකේ business management diploma එක කර කර හිටිය එක මගට අවත්තලා අපි ආවේ. In the last 10 years, how many years of skilled work experience in Canada does your spouse, common law partner have? කැනඩාවේ යාටත් එක්ස්පිරියන්ස් නෑ එතකොට, නන් නොලෙස් දැන් එය. ඊට පස්සේ IELTS කරාද? කරේ නැහැ තාම, වයිෆ් කරේ නැහැ, ස්පවුස් විදියට එනකොට කරේ. ඒ ඕපන් වර්ක් පමිට් එකගෙන එනකොට IELTS කරන්න ඕන නැහැ. අපි යා කරොත් ගන්නවයි කියලා මං හිතන ගණන් දාලා බලමු. රේටිං වලට අපි දාමු 6.5ම. Has to calculate your score. Right. මේ විදිහට ඔයගලන්ට බ්‍රේක්ඩවුන් එක බලා ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නේ නැහැ. අන්තිමට මට ඇවිල්ලා තියෙන්නේ 376. 376යි. ඉතින් 376න් මට කොහෙවත් එන්න බෑ. PNP nomination එකක් හම්බුනොත් ඇරෙන්න. ඉතින් මට ඊළඟට තිබ්බ දැන් 376 කටෝෆ් එක දැන් තියෙන්නේ එක්ස්ප්‍රෙස් එන්ට්‍රී වලට 400. අන්තිමට තිබ්බ එක 471ක්ද කොහෙද මතක තියාගන්න. එක්ස්ප්‍රෙස් එන්ට්‍රී වලත් කැටගරිස් තියෙනවා. ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ ක්වොලිෆයි වෙන්නේ එක්කෝ PNP Provincial Nominee Program එකක් යටතේ, එහෙම නැත්නම් Federal Skilled Worker FSW. CEC කියන්නේ Canadian Experience Class. ඒකට qualify වෙන්න නම් ඔයාට Canadian Work Experience තියෙන්න ඕනේ. ඉතින් දැන් මට මෙතන තියෙන්නේ 376. මගේ ඊළඟ concern එක මම කොහොමද මේක වැඩි කරගන්නේ? අපි උඩට මම මේ ඔයගලන්ට පෙන්නන්නේ කවුරුත් කියන විදිහට කෝස් එකක් සිලෙක්ට් කරගන්න නැතුව ඔයාට ඇත්තටම PR එක ගන්න පොයින්ට්ස් හදාගන්න විදිහ සාමාන්‍ය වියදමකින්. ඒ කියන්නේ බොරු අනවශ්‍ය කෝස් එකක් සිලෙක්ට් කරගන්නේ නැතුව. රයිට්, අපි උඩටම ගියා. දැන් මැරීඩ් ස්ටේටස් එක වෙනස් කරන්න බෑ. ඔයා බැඳලා නම් ඉන්නේ ඩිවෝස් වෙන්න බෑනේ ඔයාට, ඒක මැරීඩ්ම තියන්න. ඊට පස්සේ ස්පවුස කොමන් ලෝ පාර්ට්නර් ලංකාවෙ කෙනෙක් නම් බැඳලා ඉන්නේ, ඒක එයාට සිටිසන් නෑනේ කොහොමත් මේ කෙනෙක්ව බැඳලා නැත්තම්. ඊට පස්සේ will your spouse or common law partner come with you to Canada එක නොකරොත්
එතන වාට පොයින්ස් ගානක් එනවා. එවනාට ඒක අවාසියක් වෙනවා. මොකද යාලා දන්නවා එයා වාගේ ස්පවුසවත් එක්ක අනිවාර්යෙන් එනවයි කියලා. ඉතින් ඒක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. දැක්කනේ ඒක දැන් 381ක් වුණා. 376නේ තිබ්බේ. 381ක් වුණා. ඉතින් මම ඒක වෙනස් කරන්නේ නැහැ. ඒක මං යස් කියලාම තියනවා. ඊට පස්සේ වයස 90 වයස වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ වයස වැඩි වෙද්දී ලකුණු ටික ටික අඩු වෙනවා. 30 වුණාට පස්සේ ලකුණු පහක් අඩු වෙනවා. දැන් මම මෙතන 26 නේ තිබ්බේ. මම ඔයගලන්ට 30 කරලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මට මතක විදිහට ලකුණු පහක් අඩු වෙනවා. ඔව්. සෝරි. දැන් මම අතන වයිෆ් කීක නෝ කරලා යස් කරපු නිසා යාගේ ටික ආපහු සිලෙක්ට් කරන්න ඕනේ. දාමු සෙකන්ඩරි ඊට පස්සේ නන් IELTS අර විදියටම ස්කෝර් එක අපු දාමු 7 8 දැන් මේ 8 එන්න එතන මේ ඊට පස්සේ රීඩින් වලට 7 රයිටින් වලට 6.5 I calculate කරමු දැන් පහක් අඩු වෙලා තියෙන උන් ඉස්සෙල්ලා 376 තිබ්බේ 371ක් වෙලා දැක්කනේ වයසට පහක් අඩු වුණා 30 පෙන්නයින් පස්සේ රයිට් වයසෙන් ඕගලන්ට අඩු වෙන එක මිසක් වැඩි වෙන්නේ නැහැ ඊට පස්සේ දැන් මගේ තිබ්බේ 26නේ 26ම තියමු ඊට පස්සේ ඔයාලට වැඩි කරගන්න පුළුවන් දේ තමයි මෙන්න මේක what is your level of education තන තියෙනවා දැන් මම ඉන්නේ මෙන්න මේ ස්ටෙප් එකේ බැචලර්ස් ඩිග්‍රී ඉක්විලන්ට් එකේ තමයි මම ඉන්නේ මට ඊට පස්සේ වැඩි කරගන්න තියෙන දේවල් තමයි 2 or more certificates diplomas or degrees එතන කියලා තියෙනවා 1 must be a program of 3 or more years ඒ කියන්නේ ඔයාලට ප්‍රෝග්‍රෑම්ස් දෙකකට ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ ඒ දෙකෙන් එකක් අඩුම අවුරුදු 3ක කෝස් එකක් වෙන්න ඕනේ දැන් මට අවුරුදු 3ක කෝස් එකක් තියෙනවා ඉතින් ඒ කියන්නේ මම කැනඩාවේ ඇවිල්ලා සර්ටිෆිකේට් කෝස් එකක් කරත් එකයි ඩිප්ලෝමා එකක් කරත් එකයි ඩිග්‍රියක් කරත් එකයි ඒක අවුරුද්දක් වුණත් එකයි අවුරුදු දෙකක් වුණත් එකයි අවුරුදු තුනක් වුණත් එකයි මට ලකුණු හම්බෙන්නේ මේකට 2 or more certificates diplomas or degrees කියන එකට විතරයි මාස්ටර්ස් හරි PhD හරි තමයි ඊට උඩින් තියෙන්නේ ඉතින් මට මේක තමයි තෝරන්න වෙන්නේ ඊළඟට මම බැලුවා සර්ටිෆිකේට් එකකට කැනඩාවේ නේක ප්‍රැක්ටිකල් නැහැ. වීසා හම්බෙන්නේ නැති වෙයි කියලා තමයි මට හිතුනේම. ඊට පස්සේ මම ඩිප්ලෝමාස් ඇඩ්වාන්ස් ඩිප්ලෝමාස් බැලුවා. ඩිග්‍රීස් අර විදිහටම මට ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට රිලේටඩ් ඩිග්‍රීස් හම්බුනේ නැහැ. හම්බුනේවා වලට මට ඉන්ටරෙස්ට් එකක් තිබුණ නැහැ. මං ආස නැහැ ඉන්ටරෙස්ට් එකක් නැති දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා තමයි මම අර ඩිප්ලෝමා එක කරේ. කොස්ට් එක සම්බන්ධව ලොකු වෙනසක් තිබුණේ නැහැ නැත්තෙත් නෑ ඩිප්ලෝමා සහ ඩිග්‍රීස් අතර ඒකවා සිලෙක්ට් කරන තැන අනුව තමයි ඉතින් මට දැන් පුළුවන් සර්ටිෆිකේට් කෝස් එකක් කරන එක අතරින්න ඒක කරොත් වීසා හම්බු වෙන්නේ නෑ කියලා හිතලා ඩිග්‍රී එක මං අතෑරිය මට ඉන්ට්‍රස්ට් ඉගෙන ගන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙන ෆීල්ඩ් එකක් මට හම්බුනේ නැති නිසා ඊට පස්සේ මට තියෙනවා ඩිප්ලෝමාස් ඇන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමාස් ඉතින් මං ඒවා හොඳට හොයලා හොයලා මං හොයාගත්ත කෝස් එකක් සෙනකගේ තියෙනවා බිල්ඩිං සයන්ස සම්බන්ධ කෝසස් දෙකක් සේම් කෝස් එක එකක් 3 ඉයර්ස් අනික 2 ඉයර්ස් දැන් මට ඩිප්ලෝමා එක එක්ක 1 ඉයර් එක්ක 2 ඉයර් එක්ක 3 ඉයර් සිලෙක්ට් කරගන්න පුළුවන් දැන් මං කියන්න යන්නේ මං අවුරුදු ගාන ඩිසයිඩ් කරපු විදිහ මම මේ ප්‍රැක්ටිකලි කතා ගන්න මේක ඕගලන්ට ගොඩක් වැදගත් ආපහු මෙහෙ ඇවිල්ලා හැරලා යන්න වෙන්නේ නැති වෙන්න තමයි මම මේ දේ හැමෝම එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මේක ගොඩක් අය තේරුම් ගන්නේ නැති තැනක් නිසා. ඉතින් ඔයා අවුරුද්දක ඩිප්ලෝමා එකකට ආවොත් ඔයාට හම්බු වෙන්නේ 1 year PGWP එකක්. ඒ කියන්නේ කෝස් එක කරලා කම්ප්ලීට් කරාට පස්සේ වර්ක් පර්මිට් එකක් හම්බ වෙනවනේ. ඒකට කියන්නේ PGWP කියලා. ඒක හම්බ වෙන්නේ අවුරුද්දකට. දැන් මම කෝස් එක කම්ප්ලීට් කරේ 2020 ඒප්‍රිල් වල
ඇප්ලයි කරාමං PGWP එක PGWP එක එනකන් ඔයාට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. මට PGWP එක ආවේ මැයි ජූනි වගේ. ඔව් ජූනි වගේ ආවේ. ඒ එනකොට මට ජොබ් එකක් හම්බෙලා තිබ්බේ නැහැ. හරිද? දැන් මතක තියාගන්න ඔයාට PGWP අවුරුද්දයි තියෙන්නේ. ඔයාට කැනඩා ඇවිල්ලා ඊළඟට පොයින්ට්ස් වැඩි කරගන්න තියෙන විදිහ තමයි කැනඩාවේ වර්ක් එක්ස්පීරියන්ස් අඩුම අවුරුද්දක්වත් හදාගන්න එක. ඉතින් ඔයාට අවුරුද්දක වර්ක් පර්මිට් එකක් තියාගෙන දැන් මට PGWP එක ආවේ ජූනි 15 කියමු. මට දැන් මේ මං කරන NOC B job එකෙන් job එක සෙට් වෙන්නේ ජූනි 29. එතකොටත් අවුරුද්දෙන් සති දෙකක් ගිහිල්ලා ඉවරයි. අවුරුද්දෙන් සති දෙකක් ගියාම ඒක අවුරුද්දක් විදියට කවුරුත් කැල්කියුලේට් කරන්නේ නැහැනේ. තේරුණාද? මං කියන එක තේරෙනවා කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා මං අවුරුද්ද කෝස් එක සිලෙක්ට් කරන එක අතහැරියා. ඒක රිස්ක් එකක්. අවුරුදු දෙකක කෝස් එකටදී මට සල්ලි පොඩ්ඩක් වැඩියෙන් පෙන්වන්න වෙනවා. ඊට අමතරව කෝස් ෆී එක තව සෙම් දෙකකට යනවා. ඒ වුණාට රිස්ක් එක අඩුයි. මට වර්ක් එක්ස්පීරියන්ස් ගැද කරගන්න 2 year කෝස් එකක් කරොත් මට 3 year PGWP එකක් හම්බ වෙනවා. අවුරුදු 3 ඇතුළත මට අවුරුද්දකට කැනේඩියන් එක්ස්පීරියන්ස් ගන්න කොහොම හරි ගේමක් ගහගන්න පුළුවන්. මොකද NOC 0AB කැටගරි ජොබ් එකකින් අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් තමයි වට උනේ. හිතන්න ඔයා ස්ටුඩන්ට් කාලේ ටිම් හෝටන්ස් එකක වැඩ කරා කියලා. එයා අවුරුද්දව ස්ටුඩන්ට් විදියට පාර්ට් ටයිම් වැඩ කරලා ඕගොල්ලෝ එතන මැනේජර්ගේ හිත දිනාගත්තොත් සමහරලාට ඔයාට ෆුල් ටයිම් එතන ෆීල් රිලේටඩ් නෙවෙයි මං කියන්නේ. ෆීල් රිලේටඩ් කතාව අමතක කරන්න, මම ප්‍රැක්ටිකැලිටි එක ගැන මේ කතා කරන්නේ. ඒ ටිම් හෝටන්ස් එකේම ඔයාට හම්බුනොත් සුපර්වයිස් පොසිෂන් එකක්, ඒක NOC කැටගරි B ජොබ් එකක්. ඒ ජොබ් එකෙන් ඔයා අවුරුද්දක් එක්ස්පීරියන්ස් ගැද කරත් PR එකට ඔයාට අර සීසි යටතේ අවුරුද්දක ලකුණු ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි එතන විස්තරේ. ඊට පස්සේ මම ඩිසයිඩ් කරේ 2 year කෝස් එකට යන්න. 2 year කෝස් එකටයි 3 year කෝස් එකකටයි දෙකටම අවුරුදු 3ක වර්ක් පර්මිට් එකක් හම්බ වෙන්නේ. ඉතින් මං හිතුවා මගේ වයස එතකොට 26යි, ඉගෙනගෙන ඉවරෙද්දි 28ක් වෙනවා, 3ක එකක් කරොත් 29ක් වෙනවා, ඊට අමතරව තව අවුරුද්දකට සල්ලි පෙන්වන්න ඕනේ, අවුරුද්දක කෝස් ෆී අමතර වෙනවා. ඉතින් මම බැලුවා එකම බෙනිෆිට්ස් තියෙනවා නම් ඇයි අවුරුදු 3 කරන්නේ දෙකක් කරන්න නැතුව කියලා දෙක කරන්න සිලෙක්ට් කරා. රයිට්. දැන් හිතන්න මම ඒ ස්ටෙප් එකට දැන් ආවා. මම හිටියේ මෙතන බැචලර්ස් ඩිග්‍රී. ඊට පස්සේ මම එනවා 2 or more සර්ටිෆිකේට්ස් එකට. දැන් හිතන්න ලංකාවේ මොකක් හරි ඩිප්ලෝමා එකක් තියෙනවා එක්කෙනෙක්ට. එයාට හැබැයි ඒ ඩිප්ලෝමා එක අවුරුදු 2යි. අවුරුදු 2ක ඩිප්ලෝමා එකක් නම් තියෙන්නේ. ඔයාට මෙතනින් මේ CRS කැල්කුලේටර් එකේ තියෙන හැම ටැබ් එකකින්ම ඔයගොල්ලෝ ලකුණු වැඩි කරගන්න තමයි ට්‍රයි කරන්න ඕනේ. හිතන්න දැන් ලංකාවේ අවුරුද්දක කෝස් එකක් තියෙන්නේ, මොකක් හරි කෝස් එකක්. ඔයා දැන් මෙහෙට එන්න හිතනවා ඩිග්‍රී එකකට. දැන් බලන්න ඔයා අවුරුද්දක කෝස් එකක් තියෙද්දි ඩිග්‍රී එකක් කරත් මේකට විතරයි, මේ ඔප්ෂන් එක විතරයි ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නෙවෙයි, ඔයා ලංකාවේ අවුරුද්දක කෝස් එකක් තියෙද්දි මෙන්න මේ ඔප්ෂන් එකට යන්න හිතාගෙන සිලෙක්ට් කරනවා කැනඩාවේ ඇවිල්ලා 3 year ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. එතකොට ඔයාට මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැතුව ලංකාවෙත් අවුරුද්දක ඩිප්ලෝමා එකක් තියාගෙන මෙහේ බැචලර්ස් ඩිග්‍රී එකකට ආවත් ඒක අවුරුදු 3ක් නම් ප්‍රශ්නයක් නෑ. එතකොටත් ඔයාට මේකට යන්න පුළුවන්. නැත්තම් අවුරුද්දක හරි අවුරුද්දක හරි ඩිග්‍රී එකට ආවත් ඔයාට මේ ඔප්ෂන් එකට විතරයි එන්න පුළුවන්. ඊට උඩට යන්න බෑ. මං හිතනවා මං කිව්ව දේ තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ දේවල් හරියටම හිතලා බලලා සිලෙක්ට් කරන්න කෝස් එකේ ඩියුරේෂන් එක සිලෙක්ට් කරන්න. මම මේකට තමයි ටාගට් කරේ. ඉතින් අපි ඒක සිලෙක්ට් කරමු. ඊට පස්සේ අහනවා have you earned a canadian degree diploma or certificate. එතකොට වයස 28න් මං කම්ප්ලීට් කරනවා. වයසත් දැන් අපි වෙනස් කරමු. දැන් මම කැනඩාවේ ඇවිල්ලා ස්ටඩිස් කරා කියන ස්ටේජ් එකේ ඉන්නේ. ඊට පස්සේ in the last 10 years how many years of skilled work experience in canada do you have. දැන් මම මේ ඉන්නේ කෝස් එක ඉවර කරපු ගමන්. තාම මට වර්ක් එක්ස්පීරියන්ස් නැහැ. මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ
මං කැල්කුලේෂන් එක කරපු විදිය, ප්ලෑන් කරපු විදිය. මම දැන් බලනවා කැනඩාවේ විල්ලා ස්ටඩීස් විතරක් කරලා මට පීආර් ඇප්ලයි කරන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ මෙතන අහනවා ඔයගොල්ලෝ කැනඩාවේ කරපු කෝස් එක. එතකොට මං දානවා 102 year diploma certificate. ඊට පස්සේ IELTS අර ලකුණු ටිකම අපි තියලා බලමු. අද ලැංග්වේජ් රිසර්ස් නෑ, වෙනස් වෙන්නේ නැහැ. ලංකාවේ තිබ්බ එක්ස්පීරියන්ස් එහෙමමයි. වයිෆ්ගේ දේවල් වෙනස් වෙන්නෙත් නැහැ. හැබැයි තව එක දෙයක් තියෙනවා. දැන් ස්පවුස් විදිහට එන එක්කෙනාටත් ෆුල් ටයිම් වර්ක් පර්මිට් එකක් තියෙනවනේ. එයාටත් පුළුවන් මෙතනදී ඔයාට උදව් කරන්න. එයාට උදව් කරන්න පුළුවන් එයාගේ එඩියුකේෂන් ක්වාලිෆිකේෂන්ස් වලිනුයි, කැනේඩියන් වර්ක් එක්ස්පීරියන්ස් වලිනුයි, IELTS වලිනුයි තමයි ඔයාගේ ස්කෝර් එකට එයාට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඉතින් හිතන්න එයා මෙහෙට ආවට පස්සේ එයාට සෙට් වෙනවා ඔයා කෝස් එක කරන අතරතුර ටිම් වෝටන්ස් එකක සුපර්වයිසර් ජොබ් එකක්. එතකොට එයාට ඔයා කෝස් එක ඉවර වෙද්දී අවුරුදු දෙකෙන් 1 year experience තියෙනවා NOC B job එකකින්. දැන් එයාගෙන් මේක ඔයාට ඇඩ් වුණා. අපි දැන් ස්කෝර් එක බලමු. දැන් තියෙනවා 415ක්. දැක්කනේ දැන් 370 ගාන ඉඳන් 415ට ආවා. ඒත් මදි. 415 නෙමෙයි. 470 ගණන් කට් ඔෆ් එක යන්නේ. තාම මට දුක තමයි. ඊට පස්සේ ඊළඟ ඔප්ෂන් එක මට පුළුවන් මගේ IELTS තව ටිකක් හොඳට මහන්සියලා ලකුණු වැඩි කරගන්න. අපි බලමු මේකේ මං උපරිමේ ඉන්නේ ස්පීකින් එකේ, ලිස්නින් එකෙත් මං උපරිමේකේ ඉන්නේ, රීඩින් එකේ උපරිමේ ඉන්නේ. තව ටිකක් මං මහන්සියලා රයිටින් වලට අපි හිතමු 7 ගත්තා කියලා. මම මේ තාම මෙහෙ වර්ක් එක්ස්පීරියන්ස් නැතුව කෝස් එක ඉවර කරපු ගමන් මං එලිජිබල් වෙන්න විදියක් තියෙනවද කියලා තමයි මේ බලන්න යන්නේ. ආයි ස්කෝ එක කැල්කියුලේට් කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා 459ක් වුණා IELTS ලකුණු වෙනස් වුණාම. හරි දැන් ආයි මට තියෙන එකම ඔප්ෂන් එක IELTS ආයි පාරක් කරලා රයිටින් වලට 7.5 ගන්න එක. ඒකත් කරලා බලමු. එතකොට මට එනවා 462ක්. ඒත් මදි. 471 අන්තිම එකේ තිබ්බ කට් ඔෆ් එක කවුද දන්නේ අඩු වේද නැති වේද කියලා. දැන් මට වෙන ඔප්ෂන් එකක් නැහැ. කෝස් එක ඉවර කරා කියලා මට PR එකට ඇප්ලයි කරන්න සුදුසුකමක් නැහැ. එක්ක මං PNP ප්‍රෝග්‍රෑම් එකකට ට්‍රයි කරන්න ඕන වෙන ප්‍රොවින්ස් එකකට ගිහිල්ලා, එහෙම නැත්නම් වෙන ප්‍රොවින්ස් එකකට ගිහිල්ලා ජොබ් එකක් හොයාගෙන ඒකෙන් එක්ස්පීරියන්ස් අරන් PNP ප්‍රෝග්‍රෑම් එකකට එලිජිබල් වෙන්න බලන්න ඕනේ. ඊට වඩා මට ලේසි ඔප්ෂන් එකක් තියෙනවා. දැන් මම ඔන්ටාරියෝ වල ඉන්නේ. මං ග්‍රැජුවේට් කෙනෙක් වෙලා ඉවරයි කැනේඩියන් ඉන්ස්ටිටියුට් එකකින්. දැන් මට පුළුවන් කැනඩාවේ අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගන්න. දැන් බලමු ඒක දාලා අපි මොකද වෙන්නේ කියලා. මෙතන ඒක වෙනස් කරන්න ඕනේ අවුරුද්දක් කියලා, 1 year. හැබැයි දැන් මම මේ කෝස් එක ඉවර කරලා තව අවුරුද්දක් කැනඩාවේ ජොබ් එකක් කරාට පස්සේ ස්කෝ එක තමයි මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. දැන් ඕගලන්න පේනවා මගේ ලකුණු 510ක් වුණා. මට දැන් පුළුවන් CEC ඒ කියන්නේ කැනේඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් යටතේ මේ ඉන්න ප්‍රොවින්ස් එකේ ඉඳන්ම අනිවාර්යෙන් එක්ස්ප්‍රෙස් එන්ට්‍රි වලට සිලෙක්ට් වෙන්න. ඉතින් ඕක තමයි ඕගොල්ලෝ ප්ලෑන් කරනවා කියලා කරන්න ඕනේ. නැතුව ඒජන්සි එක්කිනා කිව්වා මේ කෝස් එක කරන්න කියලා කිසි දෙයක් දන්නේ නැතුව කෝස් එකක් සිලෙක් කරගන්න එපා. කිසි දෙයක් දන්නේ නැතුව කෝස් ඩියුරේෂන් එක සිලෙක් කරගන්න එපා. දැන් ඕගලන්ට පෙවුනනේ අවුරුද්දක කෝස් එකකට ආවොත් අවුරුද්දක PGWP එකක් හම්බ වෙන්නේ. ඒ කාල සීමාව ඇතුළත මම මේ කරපු දේවල් ඕගලන්ට කරගන්න හරිම අමාරුයි කියන එක ඕගලන්ට තේරුණානේ. තව දෙයක් සමහර අය හිතනවා දැන් ඔයා කැනඩාවට ආව ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අවුරුද්දක PGWP එක හම්බුනාට පස්සේ හිතන්නකො දැන් මගේ තැන ගන්නකො මං කොච්චර වැඩෙක් වුණත් මේගොල්ලෝ මාව දැන් තියන් ඉන්න මට වර්ක් පර්මිට් එකක් තියෙන නිසා වැලිඩ්. මගේ වර්ක් පර්මිට් එක ඉවරුණාට පස්සේ මං ඒගොල්ලන්ට කොච්චර වැන්දත් ඒගොල්ලෝ මාව අපව හය කරන්න නම් LMIA එකක් අරන් ඒක පොසිටිව් කරගන්න ඕනේ මාව තියාගන්න නම්. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඕන තරම් ෆ්‍රෙෂ් ග්‍රාජුවේට්ස්ලා ඉන්න ඒගොල්ලන්ට හය කරන්න. මට අවුරුද්ද ඇතුළත අවුරුද්දක එක්ස්පීරියන්ස් හොයාගන්න බැරි වුණොත් ආයි
ආව පැත්ත කරම යන්න තමයි වෙන්නේ. PNP ප්‍රෝග්‍රෑම් වලට ට්‍රයි කරන්න මන් දන්නේ නැහැ. එහෙම රිස්ක් එකක් ගන්න එපා කියන එක තමයි මං කියන්නේ. හැමදේම හරියට ප්ලෑන් කරලා එන්න කියලා තමයි මම ඕගලන්ට කියන්නේ. මෙච්චර තේරුම් කරේ ඒකයි. ගොඩක් අයට මේක තේරෙන්න ඒකයි මං අද මෙහෙම ඉන් ඩීටේල් මම දන්න විදිහට එක්ස්ප්ලේන් කරන්න හිතුවේ මම ඩිසයිඩ් කරපු විදිහට. ඉතින් මේ විදිහට තමයි මම ඇප්ලයි කරන්න ඉන්නේ. ලබ මේ අවුද්දේ ජූනි 29ට මගේ අවුරුද්දක් කම්ප්ලීට් වෙනවා. එතකොට මගේ ස්කෝ එක මෙන්න මේ ගාන වෙනවා. ඉතින් අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා. දන්නේ මොනව වෙයිද කියලා. අපි හිතමු හොඳ දෙයක් වෙයි කියලා. ඉතින් ඕක තමයි විස්තරේ. මං හිතනවා ක්‍රිස්ටල් ක්ලියර් ඇති කියලා හැමෝටම. ඔය විදිහට තමයි මට එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. ඊට වඩා එක්ස්ප්ලේන් කරන්න මං දන්නේ නැහැ. සරලවම කිව්වේ මම දන්න දේ මගේ කතාව ඒ විදිහටම මං කිව්වේ. ප්ලෑන් කරගත්ත විදිහ ස්ටෙප් බයි ස්ටෙප්. මොකද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කෝස් ඩියුරේෂන් එක කොහොමද හරියට තෝරගන්නේ කියන එක. ඉතින් අර මං කිව්වා වගේ මේ CRS කැල්කියුලේටර් එකේ හැම ටැබ් එකකම ඕගලන්ට ගොඩක් වෙලාවට ස්කෝ එක වැඩි කරගන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙන්නේ. ඒ හැම ඔප්ෂන් එකක් ගැනම කන්සිඩර් කරලා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ කෝස්ට් එක අඩු වෙන විදිහට වයස ගැන හිතන්න ඒ හැමදේම ගැන හිතලා හරියට කෝස් ඩියුරේෂන් එකක් සිලෙක් කරගන්න. ඉතින් තව ප්‍රශ්න වගේයක් තිබ්බ මන් දැක්ක අපි ඒ ටිකක් බලමු. ඊට පස්සේ මම යනවා නිදාගන්න. පොඩ්ඩක් ඉන්න තව උඩට යන්න ඕනේ. ස්පවස්ට IELTS කරලා තියෙන එකේ ඇඩවන්ටේජස් ඇන් ඩිසඩ්වන්ටේජස් මොනවද වී සප්ලයි කරදි ස්පවස්ගේ ප්‍රොෆයිල් එකට ඇඩ් කළොත්. ස්පවස්ට IELTS ඕන්න නැහැ ඒක බලන්නෙත් නැහැ ගොල්ලෝ. අර මං කිව්වාගේ ස්පවස් එන්නේ ඔයාට මොරලි ඇන්ඩ් ෆයිනන්ශලි ඕන්නම් සපෝට් එකක් වෙන්ඩ. ඒකට තමයි ඒගොල්ලෝ ඒ වීස ටයිප් එක ඔෆ කරන්නෙත් මානුෂීය පැත්තෙන් බලලා. එයාට IELTS ඕනේ නෑ ස්ටුඩන්ට්ගේ ස්පවුස් විදියට එනකොට. පස්සේ තියෙනවා අයියේ IELTS වලට හොඳ ප්ලේස් එකක් කියන්නකො ලංකාවේ. කෙනෙක් සරණ කියලා තියෙනවා CIA කොහොල කියලා. මම දන්නේ නැහැ. මම කරේ IDP එකේ. මම ක්ලාසස් ගියේ නැහැ කොහෙවත්. මම IDP එකේ එක්සෑම් එක විතරයි කරේ. ඊට අමතරව මම YouTube එකේ චැනල් එකක් තියෙනවා IELTS ලිස් කියලා LIZ. ඒ චැනල් එක ෆලෝ කරන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයගලන්ට. ඊස්සේ අපි ආවා සෙන්ටැනියල් කොලේජ් එක ගැන අයිඩියා එකක් තියෙනවා. සෙන්ටැනියල් කොලේජ් එක තියෙන්නේ ස්කාබ්‍රෝ වල. මම ගොඩක් ඒලාගෙන් ගිහිල්ලා තියෙනවා. හොඳ කොලේජ් එකක්. ඒ කියන්නේ හොඳට එස්ටැබ්ලිෂ් වෙච්ච පරණ කොලේජ් එකක් කැනඩා වල. ගොඩක් ඉන්නේ ඉන්දියන්ස්ලා. ඒකේ කොලේජ් එක ගැන මම වැරද්දක් අහලා නැහැ. අයි අපිට ස්පොන්සර් කරන කෙනාගේ මන්ත්ලි ඉන්කම් එක කීයක් විතර පෙන්වන්න ඕනේද? ඉන්කම් එක ඉතින් පුළුවන් තරමක් පෙන්වන එක හොඳයි. මම මට මතක විදිහට මාසෙට ලක්ෂ එකහමාරක් දෙකක් අතර වගේ පෙන්නවා. මම අර කිව්ව කාරෙන්ටල් එක කායක රෙන්ට් එකට දීලා තිබ්බ එකෙන් 70,000ක් වගේ පෙන්නවා. ඊට අමතරව සැලරි එක, ඊට අමතරව අම්මගේ තිබ්බ ප්‍රොපර්ටිස් දෙකක් රෙන්ට් කරලා තිබ්බ ඒවා, ඒ වගේ කොමාරි ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න මන්ත්ලි ඉන්කම් එක පෙන්නවා. ලැන්ටා කියලා තියෙනවා. නළුවෙක් තමයි කියලා. සේල කිරි බ්‍රෝ කියලා කියලා තියෙනවා නිසල්. ඊට පස්සේ අයියා ITA එක ඇවිල්ලා ඩොකියුමන්ට් සබ්මිට් කරන ඩෙඩ්ලයින් එකෙන් පස්සේ වීසා ප්‍රූව් වෙන්න කොච්චර කාලයක් වගේ ආයිද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්ද? මයි ඩෙඩ්ලයින් අර මං කිව්වා වගේ ඔෆිෂල් වෙබ්සයිට් එකේ තියෙන ප්‍රොසෙසින් ටයිම් එක ඒ විදිහටම ගියා. මට නම් 5 weeks. කොමත් ඔන්ලයින් ඇප්ලයි කරපු අයගෙන පාස්පෝට් එක රික්වස්ට් කරාට පස්සේ පාස්පෝට් එක රික්වස්ට් කරා කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම වීසා වදිනවා කියලා තමයි මට තේරිලා තියෙන්නේ. පාස්පෝට් ඉල්ලපු ගොඩක් අයගේ ඊට පස්සේ පාස්පෝට් එක ආවේ ස්ටෑම්ප් වෙලා. පාස්පෝට් එක ඉල්ලුවයින් පස්සේ රිජෙක්ට් වෙච්ච කවුරුත් ගැන මම අහලා නැහැ.
පවස්ටා ඊල්ටිය සනිවාරෙන්ම කරන්න ඕනෙද නැහැ. ඒ ස්ටඩන් වීසැකෙන් පස්සේ PGWP එක ලැබෙනකම් කැනඩා ඉන්න ෆ්‍රී පීරිඩ් එකක් ලැබෙනවාද? ඕ අවා කෝස් එක ඉවර කරාට පස්සේ යම් කිසි කාල සීමාවක් තියෙනවා දවස් ගානක් ට කොලජ එකෙන් අදාල් ඩොකිම සමුණට පස්සේ PGWP එක ඇප්ලයි කරන්න. ඒ ඇප්ලයි කරාට පස්සේ ඩිසිෂන් එක එනකම් ඔයාට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් කැනඩාවල. හයි අයියා, තේරුන්නේ වාට කියපු එක. අයෝද්‍යවාට මම පස්සේ කියලා දෙන්නම්. සේ මේ ඇප්ලිකේෂන් එක මොකක්ද? මේ මං කලින් පෙන්නුවේ CRS කැල්කියුලේටර් එක. කෝස් ඩියුරේෂන් එකක් කොහමද මම සිලෙක් කරගත්තේ කියන එක තමයි මං එක්ස්ප්ලেইন කරේ ඇප් එක පෙන්නලා. පස්සේ කියලා තියෙනවා මම කැනඩා කොලේජ් වල PG සර්ටිෆිකේට් කෝස් එකට ඇප්ලයි කරන්නේ. කොලේජ් එකෙන් ඕවරෝල් ඉල්ලන්නේ 6.0, ඊච් බෑන්ඩ් 5.5. මට තියෙනවා ඕවරෝල් 6, ඊච් බෑන්ඩ් 6. එක වීසා එකට අවුලක් නැද්ද? ඕවරෝල් 6 මට තියෙනවා ඕවරෝල් 6 and ඊච් බෑන්ඩ් 6. එක වීසා වලට අවුලක් නැහැ. පෝස් ග්‍රජුවේට්වලට ඕරෝ 6.5 ඉල්ලන්නේ. ඒ දෙක ගැන මට අයිඩිය එකක් නැහැ. මගේ දැනීම හැටියට කොලේජ් එකෙන් ඉල්ලන දේවල් තියෙනවා නම් තමයි ඔයාට කොලේජ් එකෙන් ඇඩ්මිෂන් දෙන්නේ. ඒ දේවල් ඉමිග්‍රේෂන් එකෙන් කොලේජ් එකට බාර දීලා තින්නේ. කොලේජ් එකකින් කවදාවත් සුදුසු නැති පුද්ගලයෙක්ට ඇඩ්මිෂන් දෙන්නේ නැහැ. එතනින් එහාට වීසා ප්‍රොසෙස් එක සම්බන්ධ දේවල් තමයි ඉමිග්‍රේෂන් එකෙන් හැල් කරන්නේ. එහෙමයි කියලා IELTS බලන්නේ නැත්තේ නැහැ. එයාලා දන්නවා කොලේජ් එකෙන් ඔයාව සිලෙක් කරගෙන තියෙන්නේ අය අදාළ කෝස් එකට ඔයා IELTS රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරලා නිසා කියලා. ඒ වුණාට ඔයාට සැකයක් තියෙනවා නම් ඔයාට පුළුවන් නම් IELTS ඊට වඩා ලකුණු ගන්න කරලා 6.5 ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේක මගේ මතය, මන් දන්නේ හරියටම එකට උත්තරයක්. අය මිකැනිකල් ඉංජිනීරිං වල ඩිමාන්ඩ් එක කොහොමද කැනඩාවල? මිකැනිකල් ඉංජිනීරිං වල මොන පැත්තද? In this period, are we allowed to enter Canada because COVID? Students එන්න පුළුවන්. ඔගලන්ගේ කොලේජ් එක 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 ප්‍රොවින්ස් වලින් අප්‍රූව් DLI ලිස්ට් එකේ තියෙනවා නම් විසිට වීසායට එන්න බෑ මං හිතන්නේ. එච්චර තමයි මම දන්නේ ගැන. අයියස් ස්පවුස්ගේ ඉන්කම් එක පෙන්නකොට 2 ලක්ෂ පෙන්නන්න ඕනෙද? ස්පවුස්ගේ ඉන්කම් එක පෙන්නකොට 2 ලක්ෂ පෙන්නන්න ඕනේ නැහැ. ස්පවුස්ගේ ඉන්කම් එක එයාට ලංකාවේ හම් වෙන ගාන පෙන්වනම් ඇති. වයිෆ්ගේ මරන් පෙන්නකොට තිබ්බේ අරවුන්ඩ් 50,000. ඒක විතරයි පෙන්වේ. අයිය ස්ටුඩන්ට් වීසා එකේ අවුරුදු 4ක් නම් ඒකක් පොයින්ට්ස් ලැබෙනවාද? අර මම පෙන්නපු විදිහට තමයි පොයින්ට්ස් හම්බ වෙන්නේ. ඔයා එතනින් ඩිසයිඩ් කරගන්න වෙනවා ඔයාට මොන කෝස් එක කරොත්ද ඔයාට වැඩියෙන්ම ලකුණු ගන්න පුළුවන් කියලා. අයි ප්‍රොෆෙෂනල් ලයිසන්ස් ගන්න ඕනේද ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරන්න මුල් කාලෙදී? ප්‍රොෆෙෂනල් ලයිසන්ස් ගන්න ඕනේද ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරන්න? පලනයට කියන්න ඕනේ මාත් එක්ක දැන් මනුෆක්චරිින් ටෙක්නීෂන් කෙනෙක් විදියට වැඩ කරනවා මාස්ටර්ස් එකක් තියෙනෙක් කෙනෙක්. එයාගේ ටාගට් එක අවුරුද්ධක වර්ක් එක්ස්පීරියන්ස් ගැද කරම් පියර එක ඇප්ලයි කරන එක. අර ප්‍රොෆෙෂනල් ලයිසන්ස් කතා කිසි දෙයක් එයාට මේ වෙලාව අදාල් නැහැ. එයා යන පාර හරි. එයාට ඒ දේවල් බල බල හිටියොත් අවුරුද්දක එක්ස්පීරියන්ස් ගැද කරගන්න හම් වෙන්නේ නැහැ. එයා දැන් අවුරුද්දක එක්ස්පීරියන්ස් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට හරි NOC B ජොබ් එකකින් ගැද කරගත්තොත් එයාට PR එක ඇප්ලයි කරන්න පුළුවන් අවුරුද්දකින්. ඒ වගේම කැනඩාවේ අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා. PR එක ගත්තයින් පස්සේ එයාට පුළුවන් ඔය කියන වගේ ප්‍රොෆෙෂනල් ලයිසන් එකක් හදාගන්න. සමහරවිට මේ ස්ටඩීස් කරන්න වෙනවා අපව. කැනඩාවේ සාමාන්‍ය පුරවැසියෙක් ගෙවන ගාන කෝස් ෆී එක ගෙවලා ඒ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න පුළුවන්. ඊට අමතරව අර අවුරුද්දක් වර්ක් කරපු එක්ස්පීරියන්ස් එක කැනඩාවේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එනවා ඊළඟ ස්ටෙප් එකකට යන්න ජොබ් එකක. ඉතින් හැම තිස්සෙම
ඔළුවෙන් හිතන්න මෙහෙ ආවට පස්සේ මොන දේ කරොද්ද ඔයාට හොඳක් වෙන්නේ කියලා. හැමතිස්සෙම මෙහෙ ආවට පස්සේ ඉංජිනේර කෙනෙක්ද ටෙක්නිෂියන් කෙනෙක්ද කියලා බලන්න එපා. හරි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කියලා තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. ප්‍රඩක්ෂන් සයිඩ් එක අය මිකැනිකල් ඉංජිනීරිං වල මේන්ටනන්ස් ඩිමාන්ඩ් එක කොහොමද? මේ කොමත් මේන්ටනන්ස් ෆිල් එක ඕනම දෙයක හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ HVAC සම්බන්ධව, එතකොට බිල්ඩින් මේන්ටනන්ස්, වෙහිකල් මේන්ටනන්ස් ගත්තා, ඒ දේවල් වලට ඩිමාන්ඩ් එකක් තියෙනවා කොහොමත්. මේ අනිවාර්යෙන් වින්ටර් එකයි සමර එකයි තියෙනවනේ. ඉතින් සමර එකේ පටන් ගන්නකොට AC සම්බන්ධ දේවල් කරනවා. ඒ කියන්නේ දැන් මේ මං ඉන්න කොන්ඩෝ එකක වින්ටර් එකේ නම් අදාළ මේන්ටනන්ස් කම්පැනි එකෙන් ඇවිල්ලා හීටර්ස් බොයිලර්ස් ඔන් කරලා යන්න ඕනේ. ඒ වගේම සමර එකේ දිනම් ඒගොල්ලෝ ඇවිල්ලා චිලර්ස් ඇක්ටිවේට් කරලා යන්න ඕනේ. ඉතින් ඒ වගේ මෙහෙ ඒ ඒ ෆීල්ඩ්ස් වලට අනිවාර්යෙන් වැඩ තියෙනවා. චෙෆ්ලට කොහොමද ඊරෝෂ්? චෙෆ්ලට හොඳයි. චෙෆ්ලට අවුලක් නෑ මං හිතන්නේ. ඉතින් තව විනාඩි දෙකක් වගේ මට තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් ඔගොල්ලෝ එවන්න. එහෙම නැත්තම් මං යන්න නිදා ගන්න. මං හිතනවා ඉතින් වැඩක් වෙන්න ඇති කියලා. මට ගොඩක්ම ඕනුනේ අර හරියට කෝස් ඩියුරේෂන් එකක් සිලෙක්ට් කරගෙන ඒක හරියට ප්ලෑන් කරගන්න විදිය ඕගලන්ට කියලා දෙන්න. මොකද සල්ලි නාස්ති කරගන්නෙත් නැතුව, කාලය නාස්ති කරගන්නෙත් නැතුව, ගොඩක් වයසට යන්නෙත් නැතුව ගේමක් ගහගන්න විදිය තමයි මම සරලව ඕගලන්ට කිව්වේ. ඉතින් අර දේත් මතක තියාගන්නවා. මෙහෙ ඇවිල්ලා ලංකාව ඉංජිනේර කෙනෙක් වෙලා හිටියයි කියලා මෙහෙ ඇවිල්ලා ග්‍රැජුවේට් වුණාට පස්සේ ඉංජිනේර කෙනෙක් වෙන්නම ජොබ් හොයන්න එපා. මතක තියාගන්න ඔයාට PR එකට අවුරුද්දයි ලකුණු ඕනේ. අවුරුද්දයි එක්ස්පීරියන්ස් ගැද ගන්න ඕනේ ලකුණු ගාන ගන්න. ඒ අවුරුද්ද ගන්න ඔයාට NOC 0AB ජොබ් එකකින් ඕනම එකකින් ගැද කරගන්න පුළුවන්. ඉතින් හම් වෙන චාන්ස් එකෙන් බෙනිෆිට් එක ගන්න. එච්චරයි මට කියන්න තියෙන. ටෙක්නිෂියන් කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. CRS calculator එක ලින්ක් එක මේකට ටෑච් කරන්න කියලා තියෙනවා. තප්පරයක් දෙන්න මට. මේ තියෙන ලින්ක් එක CRS කෝ එකට. ඉතින් ඊට පස්සේ මගෙන් අහලා තිබ්බා SOP එක. මේ තියෙන SOP එක. ඉතින් එහෙනම් ඔයගලන්ට තැන්ක් යූ එකතුනාට. වැඩක් ගන්න නැති කියලා හිතනවා. ඔයගලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම දන්න විදිහට හැමදාම වගේ උත්තර දෙන්න. මෙහෙනම් දැන් ගුඩ් නයිට් ලංකාව. මං හිතන්නේ ගුඩ් මෝර්නින්. බයි.